මේක රට්ට තක්්ද වඳතුරු රක්් කළපුව හාම අපි ක ගලවීම් ජණලය අරවිදද දුන්වට්ටම් තකට තකට තක තරිකට ුන්දත් තකට තකට තක තරිකට පෝත්තා. අයිබෝන් අදරණය දු දරුවන් සුලිද අතම ඉදින් දුවපුතයි අපි ඔබව හඳුනාගන්නේ වැඩිම බාධකවලට හුණදුම් දරුවන් පිරිස වසයෙන් විශසෙන්ම පාසල් ගමන අවසාන බාගයේදී ඔබට නිදහස් පාසල් දරුවෙකු ලෙස කතා කරන්නට හැසිරෙන්න්නට අවස්ථාවක් ලැබුම් නැහැ. ඉතින් ජීවිතය කියන්නේ අපේක්සා කරපු දේවල්ම ලැබෙන තැන්නෙවෙයි අනපේක්ෂිත දේවල් ලැබෙන තැක් පසෙන් තමයි අප ජීවිත හඳුර ගන්න ඕනේ ඒවගේම අපි ඒ තුළ ජීවත්තයෙන කියලා කියන්නේ ඒ අනපේක්ෂත ත්‍රත්වයට සාර්ථකව මුහුණ දෙමින් ඒ තත්වයන් ජය ගැනීම ඉතින් පාසැල් දරුවන්ට ඒවටිකත් බරපතල වගේ දැනුනට ඉතින් දරුව න ඔබ දන්නවන ඔබගේ සුන්දර පාසැල් විය කොච්චර අතහරන්න සිදුවනාද කියන කාරණය නමුත් මේ විභාගය කියන මේ තීරණාත්මක අවස්ථාව අතාහරන්න බැහැදරූ. ඒනිසා ඔබ මොන්න තත්තයට මුහුණ දුන්නා. ඔබ මොන මට්න මේ හිටියත්. ලංකාවේ ඒලෙවල් මට්ටමට එන්නට අවශ්‍යයි සාර්ථකව යබහගේ සමත් දෙන්නලා ඔබ හොඳන මතකතයගෙන්ට ආද නේදූ පුතුන් තාමත් ඔබට කාලයක් තියෙනවා ඔබගේ තත්ත්වයන් වර්ධනි කරගන්න මේ ඒලවල් ඉභාගේ කෙලත් කියන්නේ එක්තර හරියට ඔබ ගන්න ප්‍රස්ථාරක එක් හසේ ගහන් ලද ඉරක් කියල හිතන්නක ඒලෙවල්. ඊනඟට ඔබ මේ වෙනකොට ඒ ඉරට පහලින්න දරුූ පිලිසක් වෙන්න පුළුවන් ඒර ආසාන්‍යයටටාපු දරූප ිසක් වෙන්නක් පුළුවන් හැබේ ඒර ක්මව දරූත්තිඉන්න සදධපුතුනේ ඔබ ඒ ඉරට එන්න ටෝන ඔබ ඒලෙවල් මත්තමට එන්න ටෝනේ ඕකතමයි ඔබරතියන් ප්‍රධදාන අියෝගයේ සමහර දරුවෝ ඉතාවිශාල කරුම්ප්‍රමාණය පාඩන් කරගෙන ඉතා විශාල පරිමාණයට කරුණු ගොඩගහගෙන ඒලෙවල්ට මුහුණ දෙනම් හැබයි එහෙම දරුවන්ට අර මත්නමට එන්න අපහසු වෙලා අත් සාර්ථක ජෑග්‍රහ ලබාගැ බැරවෙච අවස්ථාවල තියෙනවා. ඒවගේමයි ගොඩහක් දරූ පිරිසත් ඒමටමට කරුණු එකතු කරගන්න නැතුව විෂේකාරනාටික ඒ මට්ටමට හසුරවාගන්න නැතුව විභාගට ලී අවස්ථාවල් තිය එහෙමනම් බසර ගණනාවක්තිසේ ඔබේ විෂයකරුණු කළමනාකරණය කිරීමෙන් පස්සේ තමයි ඔබ සාර්ථක ශිෂ්‍යය ශිෂ්‍යයාවඔබවට පත් වෙලා අපස උසස් පෙල වැනි තීරණාක්මකු විභාාවයක් සමත් වෙලා ංකාේ ප්‍රාන විශද්‍යාලක ගහිල උපදියයක් කදාරල් ඕන්න විදේශරටක උපාදයක් කකාධරන්න පසුගරල බාගෙන ජීවිතයේ ජයගරන්න තුරයෙක් බවට පත්තෙෙන්. ඉතින් ආයදන රාසියක් මේ ඔබ වෙනුවෙන් ඔබට අත්තලක් සපයන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් දුුවකුතේ කුශීදය විෂය දහරාව ගත්තහම විෂය ගත්තාහම අපේක හඳරනාගෙන තිබෙන්නේ ලංකාවේ බිවිධ විශෂය දහරාවන්වල දරුවන් තෝරාගන්න විශයක් වසයි. ඔබ සහරවිට ලාශ දහරාවෙන් අධ්‍යාපන ලබන දරුවක් කෙනට පුුවන්. ඔබ විද්‍යා ශෂය දහරාවෙන් අධ්‍යාපන ලබ දරුවක් කෙනන්නත් පුලොබ තාක්ෂණ විෂ දරාව අධ්‍යාපන ලබන්න පුළුවන්. ඒ වගේමයි ඔබ කිසිීම විශේ දහරාවකට අයත් නෝනාකාරයට විෂයන් තුනක් තෝරාගට දරුවක් කෙනනත් පුොලො. ඒත ශේතින විශය සත්තය. එහනම් අපි සියලු දෙනාම එකතු වෙලා එකම තැනගට එන්න උත්සාහ කරන ගමත් මාර්ගය එක පීවරතමයි අද බාරන්නේ. අද අපි සූදානම් වෙන්නේ දෙදාස් විස්ස. වසර සඳහා අධ්‍යපන දෙපාර්තමේතු විභාග පාර්මතු සියල්ල එකකතු ලලා සැසුම් කරලද ඒ ේරණනාත්මක විභාගේ පිළිතු රටික නමතුගත්ක සකච්චකරන්න. දෙදස් විස් අපස උසස් පළි විභාගේ සඳහා ඔබට ලබා දුන්න කුශීද්‍යා විශය අදාළව බහුවරණ ප්‍රශ්පත්තරය ඒවගේ විහෝ කතරචානා ප්‍රශ්න පත්තරය සහ අපි බලාපපුරත්තයවා රචානා මාදය ප්‍රශනතරයට ආදර්ස පිතුරටක් සසාකචර ොබත්තයේ මේ වෙනකට මන්දන්න ඔබ ඔය පේපරික දෙකල තියෙනවා. මේ වෙනකට ඔ ඔය පේපරරි එක ලියලත් ඇති. එහෙම මනානම් වඩාත් හොඳයි. ඒත් දරුවෝ ඔබ නොදන්න ගුරරු වසයෙන් අපට ඔබට කියන්න බොහෝ දේවල් පිකක්තිේවා මේ ප්‍රශ්න හරහා සාර්ථකව දෙදස් විසියක ප්‍රස පතරයටට ොකෝපුට බොුණ දෙෙනකෙන කාරෙන්. එහම් ංආරත්ද ලක වාදමේ දූපපුතුන් සිලිදනාටම එන්න අපිත් එක එකතු වෙලා ඔබේ අඩුබාඩු හදාගෙන ඔබේ ගමන ජග්‍රහණ කරගැඩ මේක ශක්තියක් මේ අත්තැලක් කරගන්න කියලා. හරි. එනම් අපි කොහොමද මේමගේ ප්‍රශ්නපත්තරයකට මුහුණදීලා උපරම ලකුණන් දන්න. ඔබට දරුවෝ මුණගැහෙන මේ ප්‍රශ්න පත්‍ර දෙකින් එකක් තමයි ලකුණු පණහා ලබාගත හැකි මම හිතනවා ලකුන් ලබා ගැනීම පහසුම ප්‍රශ්ුමත්තරේ තමයි බහුවර ප්‍රසවත්ත. බහුුවරණ වරණ ගොඩක්තියෙනවා නෙවරදිවරන්නේ තෝරන්ට. අමරුව ඩක්නමේනිී භෞතිකව හරිම ලේසි ප්‍රසවත්තරී. මොකද තෝරලා පිළිතුරු සලමුුණු කරන්න ඕනු විනාඩිදාහකින් පුළුවන්දරුවන්ට. ඒ ෞතිකවේ ආන්ත්‍රිකව. හැබැයි දරුවෝ ඔබටලෙකු අභියෝගයක් තියෙනවා. ඒ ලකුණු කරන හැම ප්‍රශ්නයකම සලකුණක්ම, නිවරද පිතුරක් ලෙස ලකුරගන්න බට පුලන් කමක්දතිව න අන ක්තමයි විජයග්‍රහණය. එහෙමන අපි කොහොමද බහුවරන්න පසුරත්තරයකට වැඩි ලකුණක් ලබාගැනීමේ අරමුණින් මුහුණදයි සාමාන්‍යෙන් දරුවෝ පාර භාගුල මන ගෙන දරුවු අප අපි දන්න දරුව ගත්දකින් ඇත්තම කියනවනම් ඔබත් මතකර පැ තුන් වාර ාගල ඔබට මMC වල්ට ලකු ති ද. බොහෝ දරුව ඉන්නේ විසිට පණහිං පණහි විසි පහා විසිහය විසි හත විසිහට තත්ත්ය. ඇයි. ඔබ ඒලෙවල්ලන එහෙම බැයි ඔබ MCQූ ප්‍රශ්නපත්තරයේ කරන විදිහෙ පොඩි දුර්ලතාවයක් ඇති එහෙම වෙලා තිබ්බා නම්. ඔබට පැදිකක් දෙනවනේ මේ පශ්පත්තරයට පිළිතුරු ලියන් පිළිතුරු තෝරන් ඒ පැය දෙකම ඔබ පලදායිව යොදා ගන්න ඕනේ. එ කොහොමදකිී ඒ පැය දෙකම පළදායු යොදාගෙන උපරිම පිළිතුරල් ප්‍රමාණක් සලකුණු කරගෙන ඉහළ ලකුණකට යන්නේ ඕක තමාති අභියෝගයේ ඔතේන්ද ඔබ මේ මුළු ප්‍රශ්ස පත්තරේමට සාර්ථකව පිළිතුරක් ලියන් නම්දරුව හැම විශෂය ඒකකයක්ම ආවරණය කරගෙන නටොන් ඔබ දැන්මද හැම විශය ඒකකම යම් කිසි ප්‍රශ්න ප්‍රමාණයක් එMCකි පේපර කැතු තිය ඔබ බැරිවලා පිතු ොහරි හේතුක් නිසා පාන් කරට බරුණ ඔබ ලෙදවනා ටඒ පානම තේරුණේ නහැ එහම කොච්ච දව දුවට ප්‍රශ්නද නද. අන්න ඒ වගේ අවස්ථාවක එම ඒකකෙන් අනිවවාරෙන්ම ප්‍රශ්නයක් යි ඒකේ බානු ප්‍රශ්න කිහිපයක් මේ පේපරගේ තියෙනවා. එහ නඟයි කිසිේම ස්කස එකක්නහ. දර එMCීකිව සාර්ථකෝ ලියන්නනම් මුලු සෙලවස්සකම ආවර්ණ කළ තියනට. පුමනොහෝ ක්‍රමයකින් මුළල සිිලපසක මආර්ණය කල තිබුණොත්තවට මේ ප්‍රශ්න පහට සාර්ථක මහුණු දෙදින කුල. එහමනම් අඩු පාඩුකම් තියනවනම් දරුවගේ යම්යම් පාඩම් යම්යම් ඒ කොටස් මගහැරී තියනවනම් තවමත්වට කාලය තියෙනවා වහම ඒතික සකසාගන්න අඩු තරමින් අරපි කිය උඩින් පල්ලෙන් කියවගන්න කියරල එහෙමොත් කියගන්න ඕේ මොකද නැත්තන්කට සහර පශනට උත්තරල්ලයාගෙන බැරිවින්නට පුල පොන්න දරුවනේ පලවෙනි කාරණය. දෙවන එක තමයි එම්ජීකව්වලට ඔබ ඔය දීලාතියන කාලේ උපරිම ප්‍රයෝජන ගන්නන්නේන්නේ. අපි දකතිවන බොහ දරුවූ වාර්රි ාහගොල්ද පෑයකින් විතර මේ වර කල්ලා ඉන්න නොහේ සබ්දනකර විවේකයි ගතගන්නා. එහෙම කරන්න බැහැ ඔය සෙල්ලාම් කරන්නට මකක් දන්නවද. ප්‍රශ්නය සිහි බුද්ධියයෙන් කියවන්නට ඕ. මේ දීලතින් ප්‍රශ්නේ සිහි බුද්ධියයෙන් කියවන්නට ඕේ කියලා. ඒ ප්‍රශ්නය තුළ තියන කීවර්ඩ් එක ඒ ප්‍රශ්නය තුළ තියෙන සැඟවෙච්චි වැදගත් වචනයක් කීවඩ කීවර්ඩ් එක හොයා ගන්න න්නේ කීවර්ඩ් එක තේරුම් ගන්නුනේ ඊ අනුව තමයි වරන් ඩික තෝරන්වේ එහෙම නැතුව මෙන්න ප්‍රශ්නයක් තියෙනවා මෙන්න වරණ පහක්තියෙනවා ඕකෙන් එකක් හරිීනේ හරිනේ කියලා එකක් මාකල් හරියන්නේ එහෙම නම් දැන් අපි මේ එක ප්‍රශ්නයක් බැගින් ඇරගෙන ඒක තියෙන කීවර්ඩ් එක මොකක් කෙස් සෙල්ලාම හොයා ගන්නවා ඊඟට තියෙන වරණ පහෙන් කිහිපයක් තියෙනවා කිසිීම වැඩගට නැතිවා වර්ණ පහින් දෙකක්වෙන්න පුළුවන් තුනක් එන්න පුළුවන් කිසිීම අදාලත්වයක් නෑ ඒටක වහමයි කර ගන්නඩුව කියෝල හිට වහමේටිකයි කරගන්නවා ඉහි මයින් කරගත්තාම දරුවෝ අපට එනවා වරන්න දෙකක්කෝ තුනක් වරණ දෙකක් කෝ තුනක් එෙනවා හිතන්න තර්කානුකූලව උත්තරේකට යන්න අන්නේ වරණ දෙක හෝ තුනල්ලග අපි නැතුරුණට කමක්න ි ඒ වරණ තුළ නතර වෙලා අපි අනනා නිවරධදි පිළිතර තීරණාත්වක නිවැරධ පිළිතුරු හ නැතුව වරණ පහම එකසරේ හිතේ තියාගෙන වරණ පහම එකට හිතමින් මේ වැඩේ කරන්න බෑ. එන් සදරුවෝ කීවර්ඩ් එකට අදාල අනවශ්‍ය වරන්ටික ඉක්මනිින්ම බැහර කරන්න පුළුවන්වෙන්නට ඔනොට එතකොට ඔබ තර්ක කරනවනං වරණ දෙකක් හෝ බොහෝවිට දෙකක් එනවා ඒ දෙක මත ඉඳල තමයි ඔබ නිවරධ පිළිතරට යන්වේෙන්. සමහරවස්ථාවල ඔබ පාඩං කරගෙන ඉන්න මේ සංඛ්‍යාර්මගගේ අනගේ දවල් එවන ප්‍රශ්න නෑ කලිමුත්ත්‍රයට යන්න පුළුවන් පාඩ මතකේ තුළ කෙලිමුත්‍රයට පො හරි හිිතු ටක හම කියල හරි න්නන්නේ නේ දොමකීවට වටාගැවන මේ අවුරුදු දෙක අමරත්තුනක් තිසේ ඔබ කොච්චර දියුණු ලා තියන්න ඕනෙද. දැන් අපි ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට අපි සාකච්ඡා කරල යමුත්තරයකට. ක ික්හෙම කරන්නකට බට පොඩි අවබෝධයක් එනවා ප්‍රශ්න හැටම ම යවිධත කියන්න ඕන්නේ. නමුත් උත්සාහ කරල බලමුකු ඔබට හනම් ප්‍රශ්නය අවබෝධ කරගන්න ඕනි සෙල්ලාම. නිවරදි පිළිතුරු තෝරන්න අනවශ්‍ය පිළිතුරු අයිංකර ගැනීමේ හැකියාවතියෙන්න්නට ඕන. ඊළඟට ඉතිරිවන වරණ එක දෙක හරි වුණන හරි අත තර්කානුකූලු හිතලා ඉතාම නිවරදි පිළිතුර තෝරා ගැනීමේ හැකියාවතියන්නට. අන්නෙමති වුණොත් දරුවන්ට ඒ කහමාරක් එකයි හතලිස් පහක් විතර විනාඩි ඇතුළත ඔටය ප්‍රශ්න පත්තරේ සාර්ථකව උත්තර පත්තරයක් බවර පත්තර ගන්න පුළොන් ඉතිරි විනාඩි පහ දහය තියෙනවා තපොඩක් ගැු නොත්තේීම වතාව සැක සහිත ප්‍රශ්න තියවනි අන්නමට උත්තරලියන් හොඳයි ඊළඟට ඔයා ප්‍රශ්න පතර ගන්නවනේවාට හම්බෙන එක සිර පණාදක්කව් අංක. ඉස්සෙල්ලා ඔබ පලවිනි ප්‍රශ්නට උත්තරයක් ලියන් ඩෝනික නියමයක් නැහැ ඊළඟට දෙවිනික කරන් ෝඕනිකල නියමයක් නැහැ දරුව යා ප්‍රශ්න පත්තරේ කියියෝගන යන්න පලුවනිවර. එකවර උත්තර හොයා ගැනකුලොම් ප්‍රශ්න තියෙන අන්නේ මේ උත්තරේ මාක් කරන්න. ඒ උත්තරේ මාක් කරන්න එතකට ඒක පසු දාැ රහරි. ඊනඟට ඔබ අතැහරපු ප්‍රස්්න තික ඊලට පිළිට මහරවන්න කියියෝගන කියියෝග උතුතරාග යන්නේ. අමාරුම එකක් මන ගහෙන්ව නොවාහට ඒක අතැහැරලා ආපසට ආයි ගියට කමක් නෑ ඉස්සරහට. එහෙම ගිහිල්ලා හැබැයි මතක දයා ගැන අන්තිමට අර අතහර පස්සන ති පිර ව නට. අවස්සාන ච්චෙක් කරඩ හැම බහුුවරණය කෙන බ වරණයක් තෝර් ලද. සහ ඒ වරණය අර පිළිතුරු පත්්‍රේ ලියලා ද සමහරදරුව මේ අතර උත්තරට කලලා ගෙන පිළිතුරු පතේ මේ අතර මාකල්ල තියෙන. සම්පූර් වැරදිෙන ඇකට ගේ පේපරක තියෙන උත්තරේ මාක් කියලා හැබැයි බාරධන උත්තර පත්තරේ ඒ රටට නෙවේ උබ මා කල්ලතින ඒ අත්තර දෙදෙනව දරුවන්ට. එම් ඔන්නඔේ අඩුපාඩටි හදාගෙන සාර්ත දරයක් බට පත් න දර ලකුණු පනහක්ගන්නටන පොඩ්ඩක් නෙේ. ලකුණු පණහක් කියන්නේ ඔබේ ජීවිතයේ තීර්මය කරන ලකුණක් බවට පත්තයෝ. හරි එහෙනම් බලමු ද අපී දෙදස් විස්සේ අප සූසස් පෙල ප්‍රචවිද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රය පලවින් ප්‍රශ්නම කන්ද කියලා මේක ප්‍රශ්නයක් නොවන ප්‍රශ්නයක් ලොකු බරපතල ප්‍රශ්නයක් නෙවෙයින් නමුත්. ගත ජලය ලබාගැනීම පිණිස මිනිසා සින් සාධන ලද ජල ප්‍රභාවයක් සඳහා උදාහනයක් දෙන්න මෙන්න කීවර්ඩ් දෙක භූගත ජලය පොළොව යට තියෙන ජලය ලබා ගැනීමට මිනිසාවිසින් සාධන ලද ඔබේ ගෙන ගත කෘතිීම ජල ප්‍රභාවයක් මේ හරි දැහෙනම් පොකුණ පොකුණ භූගත ජලයේ ප්‍රයෝජයට ගන්න මිනිසාවිසින් සකසන්නක් ද සමහට ස්වභාවිකව පොකුුණ විල් වගේෙවල් හැදිල තිය. මහ මතුිට ලකතුයි චිුවයක් බට පත්තිෙනවා ගංග ගංග මිනිසාසින් සාධන ලද්දක් නැත ගග මතුපිට ජල ප්‍රභාවයක් එක භූගත ජල ප්‍රභාවයක් නොවේ නොවානේ ඇ ගගේ පොඩියගන ඇල කියල කියන්නේ එනන් ගඟත් ස්වභාවිකයි ඇලත් සභාවිකයි දෙකේම තියන්නේ මතුපිට ජලය බොහෝ වෙලාවට ප්‍ර්යට ල. ජලාසය කිව හම කෘතිීමම ජලාසවය නත්තුුවන් රිනිසාවය කියල නැට කියන්නේ ඒවගේ මේක භවික ඇතු ජලාසයක්ක් වෙන්න පුුවව නමු ජලාස රිසාවයකක භවිත කරන්නේ කොතීමව සාදන ලද ජලයකතුකො ලද විහයක් වසේ. ඒවත් මතු පිට ජලයන තියෙන්නේ නමුත් අපි ලිඳක් කුෂි නිඳක් මේ ශසාලු විස්්කමයකින් යුක්ත පුෂිකාරමි කට සඳහා විතරක් ජලය ලබාගන්න ජලයකුට ඇදල ගන්නා ප්‍රභාව ඇතමයි කුෂි නිඳක් කියර කිය එම නමකක් උත්තරවෙන්න ඕනේ බලන් ඔබ හිත පුත්තර හරිදි කියලා පිළිතුර වෙන්න ඕනේ කි ල. තු පෘතිීම භූගත ජලය ලබාගන සඳහා භාවිතා කරන ප්‍රබාය. ප්‍රශ්නකොට ලසනේ හොඳයි ඔබට දෙවලි ප්‍රශ්නය ලබා දුන්නො. සපුස්ත සාක පුෂ්පීකරණය වන පුෂ්ප හටගන්නා සාක. පස්ස පරාගෙනනි සහ ක්කුණ අනුවර්ත වන එකක් වන්නේ පරාගෙන ආකාර දෙකයි සපරාගනය පරපරාගෙන ඕකත් දරෝ වරදනම්. සර්පරාගෙනය කියලා කියන්නේ එකම පුෂ්පයේ පරාග සහඩිම්බ මිස්්‍රවීමක් වෙනවනම් ස්ොපරාගනය ඒවගේ මැයි දරුවෝ එකම සාකයේ පුෂ්ප දෙකක් අතරත් ඔය සිද්ධිය සිදුවනම් ඒ කියනෙ ස්වපරාගනය. පරපරාගෙනයක න අනිවාරම සාක දෙකක සා පුෂ්ප දෙකක් අතර සිදුවන ක්‍රියාවක්තමයි පරපරාගෙනය කළ කියන. එ න එකටම ස්පරාගනය එකම පුෂ්පය හෝ එකම ගහේ වෙන්න නම් ඕොවගේද වෙන්නට ඕනෙ දවිගෘහහි සාක පැවතිීම ොට දවිගෘහහි කලකයන්නේ පූමාංග පුෂ වෙනම ජායංග පුෂ්ප වෙනම ත්‍රේක ඇත ඇත තියෙනනෙ ස්ව පරාගට මන්තින ට සාපේච්ව අඩු. දෙ ලිංගික මල්තිබීම එකම පුෂ්පේ පූමාග කොටසයි ජායාංගී කොටසයි තියෙනවා එහනම් ඒ පුෂ්පේ පරාග එම පුෂ්පේ කලන්කේ මතම වැටන්ති නිට බහෝසයින් වැඩි. ඒකක් ගොහි සාක එක එක ගහක එකවර්ගේ මල් ස් අසංගතිය ස්වසංගතියන එකමසාකයේ පරාගහා ඩිම්බ නොගලපීෙන් එකමසාකයේ පරාගහා ඩිම්බ නොගලැපපුනුත්ත එෙම සාර්ථක සංශේච්ච නැක් වෙනෑ ඒක ලිංගික මල් කොහද ස්ව පාගෙනැක් වෙන්න ඇයි එකම පුෂ්පයේ පරාග ඩිම්බ නෑ එක ලිංිකයක පරාග එක ිබු විතරයි හොඳයි ඔට අුමාන කරන්න ලේසි උත්තරය ගක්ද ද ලිගික මල්ව. ආනේ වගේ දේලිංගික පුෂ්ප තියෙනවනං බොහෝ ඉක්මට එම පුෂ්පේම පරාග එම පුෂ්පේම කලන්ගේේ මත පතිතවට පුළුවන් අන්න එතකර දරුවූ ස පරාගනය සාර්ථකත අනුවර්තනවලින් එකක් වන්නේ නව පරාගනය සඳර දක්වන අනුවර්තනවලින් එකක් වන්නේ ඔබට තෝරගැන්න පුළුවන් දලිංගික පුෂ්ප. ආලෝකයේ බෝග නිස්්පාදනයට විධාකාරයෙන් බලපායි ආලෝගේ ගුණාක්මය ප්‍රධානසයෙන් බලපාන.ඇ උත්තරයට යන් වනන් ආලෝකයේ කාලස්සීමාව කියන්නේ මොකක්ද ආලෝකයේ තිවුරතාව කියන්නේ මොකක්ද ආලෝකයේ ගුණාත්මය කියන්නේ මොකක්ම කියළ දරූ ඔබ කෙට්ටි ඉක්මට ම මත කෙට ගන්නවෙනවා. ආලෝකයේ ගුණාත්මය කියල කියන්නේ සුදු ආලෝකය තුළ සුදු ආලෝකය තුළ තියෙන විවිධ වර්ණනේ ඔය වර්ණවල එකඒක වරණය බලපෑම සකච් චකන අප එක ආලෝකයේ ගුණාත්මේ යටතේ තමයි කතාහල සුදු ආලෝකයේ එකක වර්ණාට පුළුවන් වවෙෙන් කල්ල බෝගසාක විර ලබාදේන්න එතකොට ඒ ඒක වන්නවලට අදාල වෙනස්කම් සාක තුළ දෙකගන්න පුළුවන් නම්. අපි කිව්වා ආලෝකයේ ගුණාත්ම එයි කියල්. එමනං ආසුතියට ආලෝකය තරම් බලපෑමක් නැහැනේ. ඒ අපට අයිං කරන්න පුළුවන්. පුෂ්පීකරණයට ආලෝක බලපානව හැබයි මතකතය ගැට ආලෝකයේ කාලසීමාව බලපාම. පුෂ්පී කරනයට ආලෝකයේ කාලසීමාව. සසනයට ආලෝකයේ ස්ෘජුලෙස බලපාන්න නැහැ? හැබැයි ආලෝකය වැඩි වෙනකොට, ආලොකති උෘතාවේ වැඩි වෙනකොට මෙතර ගුණාත්මේ හන්නේ වැඩි වෙනකට ප්‍රබා සංශේෂණය වේගවත්වීමක් එ පෝටිකාවිවර විශාල වෙනවා. පෝටිකාවවර විශාල වෙනකොට සොසනයට ඔක්සින් ඇතුල්ලීම හාකාබඩ ඩැක්සක් පිටවීම වේගවත්වයෙන. පොඩි බලපෑමක් තියෙනවා. උත්සේදනයට ආලෝකයේ ගුණාත් මේ ලොකු බලපෑමක් නැහැයි. නමුත් බලන්න ප්‍රබා සංස්්‍රේෂණයට අපි කිව්වට බා සංසේෂනයට ආලෝකයේ බලපානෝ කළ ඇත්තටම ආලෝක කාල සීමාවයි ආලෝක තිවරතාවයයි ආලෝකයේ ගුණාත්මයකෙන මූලි කාරණනාටක ඔක්කොම් ලපානාව පබාසංශේෂයට එතනින් ප්‍රභාසංශේෂණයේදී වැඩීම අවසෝෂණය වන්නේ රතුහා නිල්පාට ආලෝකය සුදුවාලෝක ඇතුළ තියෙන රතුහා නිල් තමයි වැඩීම අවසෝෂයරන්නේ ඒ නම් ප්‍රභාසංසේෂණයට තමයි ආලෝකයේ ගුණාත්මය වැඩි වසයෙන් බලපාන ප්‍රබාසංසේෂයට තමයි ගේ ගුණාත්නය වැඩි වසෙන් බලපන්න. හරි ඒකත් එච්චර අර්බුධකාර ප්‍රශනයක් නෙවේ මේ දැබේතින් අප පේපර එකේ සමහර අවස්ථාවලදී අපට අන්න ඒ වගේ ප්‍රශ්නත් එනවා සමහර අවස්ථාවලදී ඒ අවුරුද්ධට විතරක් සලකරන්නද උත්තර තියනෙ ඩවල් තියෙනවා. ඒ උත්තරය ගැලපෙන්න්නේ යඋත්තරය සලකබල මවුදර විතක් නවස්ථාවලුත් තරීම අප ඉද්‍රෙදි හම්බවේ ඒගේ ප්‍රශ්නගෙන චතරලබල නොවීමමු. අපි ත්තරකගට යමුෝ. හරි මේ කියයෝ ගැන්නක බිම් සැකසීම මගින් පසහි දරුවෝ මේකැන කීවර්ඩ් එක බිම් සැකසීම කියලා කියන්නේ පොදුවචනයක් හොඳ මතතිය ගැන බිම් සැකසිීම ගැ පොදුවචනයක් ඔ බිම් සැකසීම තුළ තමයි පස් පෙරලීම කැට පොඩි කිරීම මට්ටම් කිරීම පාති වලල් හෝ වැටි සැකසීම කියදවල් ඔක්කොමටි තියෙන්නේ බිම් සැකසීම කියන ක්‍රියාවත් තුළ. ිැස එන ඔය හිතන්නකෝ බිම් සැකසීමේදී මොකක් පස් පෙරලූත්මකද වෙන්නේ කැට පොඩිකුලොත්මකද වෙන්නේ මටන්කුළොත්මකද වෙනවා හැමේකදින් පස ඇවිස්සෙනමගේදයක් නේද වෙන්නේ. එන ගොන්න මතකද යග බිම් සැකසීමේදී පස ඇවිස්සෙනවා. පස ඇවිස්සෙනම කියල කියන්නේ එකනිසා මනිචනයක් මේ පස ඇවිස්සෙනම කියලා කියන්නේ. පසේ අවකාශ ප්‍රමාණය වැඩි වෙනවා. අවකාසගත්තහම පියනවා සුද්‍ර අවකාස මහා අවකාස කාණ්ඩ දෙකට. එනං චුද්‍ර අවකාශත් වැඩි වෙනවා. මහාාවස්හදන පස බුරුල් වෙනවා ැන ඕකයි දරුව පස ඇවිස්සෙනවාකිරගන්න ඕකයි දැන්හෙනන් එහම උනමතක් ඔච්චජාති වෙන්න පුළුවන්ද වාතනය සිදුවෙනවා. සවාවි සුදජීන්ගේ ක්‍රියාකාරචන් වැඩි වෙනවා නිර්වායුතත්ත ඉවත්වයෙනවා ගල්මුල්ලාදේ ඉවත්ෙන වැඩ ගොඩක් බිම් සැකසිීම තුළ. බල මොනෝ දහල තියෙන වරණ මෙන්න. එක සවිවර්තාවය සහ දෘෂ්්‍ය ගණත්තව යන දෙකම වැඩිවේ එතනනි විිතර වෙන සවිවරතාවේ වැඩිවේ හරි වැඩේ. එහෙම කියල සහරු මාක් කන්නවා. හැබැයි ඒ වාකේ ඊළඟ කොටසත් කියියෝ ගැන්න හොඳින්ම. සවිවරතාවේ සහ දෘෂ්‍ය ගණත්තයන් දෙකම වැඩිවේ. මොකද දෘෂ්‍ය ගණත්තය කියල කියන්නේ. පසේ ගණයන්හි ස්කන්දය බෙදීම මුළු පරිමාව. පස ඇවිස්සෙනකොට මුළු පරිමාව වැඩි වෙන බව දරුතේරුම් ගණ්ඩෝ. මුළු පරිමාව වැඩිවෙන මනං දෘෂ්‍ය ගණත්වය අඩු වෙනවා කෙනකත් ඔබට වැටහේවි. දෘෂ්‍යගනත්වය අඩුවීමක් පන්නේ. ඒනම් සවිවරතාව හත් දෘෂ්‍යගනත්වයන් දෙකම වැඩිවී උත්තරේ වැනී. අපට එකඟවෙන්න බෑනේ. දෂ්්‍යගණත් හා වාතනයන් දෙක වැඩ ආයයි කියනවා ෘෂ් ගනත්තය වැඩව නෑ දෂගනත්තය අඩු වෙනවා බිම් සැකසීමේදී. සවර්තාව හා සුදජී ගහනයන් දෙක වැඩු නමුතු මුත්තරයා. සවිවරවා වැඩි වෙනවා. හරි. සදජයී හනය වැඩිුවෙන්ට පුළුව අමකද ඇවිසීමත්ක සවායු ජීවින්ගේ ක්‍රාකාරත්‍යයන් වැඩිවෙන්නට පුළුව. සුද්දජී ගහනය වැඩි වන්නට පුළුව. අයි මෙත හතර වෙනක් මේ බන දැන් එත හ කියන දෘෂ්‍ය ගත්තේ වැඩි. එත නිහට යන්න එපා දෂ්‍ය ගණත්වය අඩුව වෙනුව මේ සිද්ධියයේ දී. එහන් ෘෂ්‍ය ගණත්තේ වැඩි කියන්නේ වැරදි. අපි එත නිහර කියවන්න ඕනෙත් නැහැ හතරාදාලනහෑ. පහ. සුද්දජීවී ගහනයේ වැඩවට වාතනය අඩුවේ ඒක වන්න පුළුවන්ද. බිම් සැකසීමේදී? දවාකාසත් වැඩ වෙන මහාමකසත් වැඩ වෙන අවකාසයඩීතු හොඳ වාතනය අඩුවන්නේ එන එකක් වැරදිනඒමනම් පලවිනික වැරදිනවා දෙවනික වැරදෙනවා තුන්වෙනික වැරදන දෙයක් නැහේ හතරවෙනික වැරදෙනවා පස්සේනත් වැරදනවා. එදන උත්තරය සයිවරතතාාවසා සුද ජීවි ගනයන් දෙක වැඩි බලන්න ඔබට පහසුවෙන් ඇති. ඉ චර නිතුර උනේ උත්තරයට. නද ඉරි ඔක්කොමටක වැරදි බවපි වටහ ගැත්තා එනම් ඉතිරිියක තමයි පිළිතුර. එ බලන්න බහවර්ණවලට අපට කොච්චර පහසුද. අපි දන්නවනම් හැම ඒකකයක්ම පාඩන් කරගෙන හැම කොටසක් බොහොඳට ධරණය කරගෙන අපි සූදානම් වෙලා ඉන්නවනම්. අපි දන්නවනං බහුවර ලේසි. ති දරු හිතරවනන්ගේම බවන්න රස්තතය අමාරුවයි කියලා එකක්වෙන්න පුළන්දුවේ පපුතේ ඔබ තවම ඒ විෂය කරර්ණාටික හරියට ධර්ණය කරගෙන නොතිබීම. එන මකද කරගන්න වනේ. වහම ඒ අඩු පාටික හදාගන්නට. එත ඔබට කල්තියන දරුවකට පැෑවියහතරක් යන ලොකු දෙයක් කරන්න පුළුවන්. පැවි අතරතව යතින බන්නු ඉතහට ඔබේ විෂේ මොනගහෙනකොට. ඒනිසා කැප කරන්න මුළු කාලම කෙට ඒ කෙටිකාල ඒ ශෂේ විතරක් වෙනමින්. කැප කරලා වා මඩුවපට අඩු පාටික හදාගන්ඩ දරුවන්ට පුළුවන් සාර්ථක පිළිතුරු මාක කරන්න. හරි අපයම් දැගීන පස්සට මක්ද න ප්‍රශ්නය. පහත සඳහන් වාර්මාණික ක්‍රරමාතරින් වඩාත්ම ජල කාරක්ෂමින් වාරිමාර්ක කමාතුරින් වඩාත්ම ජල කාරක්ෂම ක්‍රමය. වඩාත්ම වැඩියෙන්ම ජලය කාරක්ෂම වාවිතාවන ක්‍රමය. බිදු කල්පන කරන නොකදර බිදුු ජලපාතනයේදී ජලය බින්දු වසෙන් මූල කලාපයටට වැටෙන් සැලස්සනවා බිඳු බිදු බින්දු ටෙන් සලස්සනවා ගලායාමක් නැහේ වාස්පයක නිතාමාඩුයි ජලය නාස්තවීම සැලිකිතුමටම කඩ. බේසම්. ගහවටේ පස්ටික අයින් කන්නවා. අංකල බේසම කෝගේ කොටසක් කතරව බේසමට ජලය සපයන බේසමට සැපෙන ජලයේ ඊළඟ ගහේ බේසට යනම් එතකොට යන්නේ පස දිගෙ ඒවගේ වාස්ප වෙමින් එහෙනම් බේසන් ජල සම්පාදනයේදී වාස්පොවීම හා ශරණවීම දෙකම් වෙන්න පුළුවන් හානියක්වෙන්න පුළුවන් ඉට ඇලි ඇලිකන් කානු අපට ජලය ගෙනියන්න ඕන තැරට කානුවක් කපනවා කානුව ජලය දෙපැත්තරටත් පුරගන්නවා ොවටත් උරාගන්නවා වාස්පත්වෙනවා. එ කාලු කානු තුලින් ජලය ගෙනයනකොට මොකද වෙන්නේ ජලය විශාල ප්‍රමාණයක් නාස්තතියන බුබුලු ජල සම්පාදනය ජනප්‍රිය නැහැ. නමුත් බිදු ජල සම්පාධනය ප්‍රතිවරුද්ධ තත්ත්වය පොව තුළින් ගමන් කරන ද නලයක් ඔස්සේ නැගුම් නලයක් සම්බන්ධ කරලාඒ නැගුම් නලයෙන් වතුර බුබලු වසයෙන්වැටෙන්ට සලස්ස. ඒක බහු ලෙස භාවිතා වෙන්නේ නමුත් ඒකත් බිදුුවලට වඩා ජල නාස්තුති වෙන බුබලුවසෙන් ක්ඩව ලැබෙන සලසලතිය. ඊනඟට විසිර ජල සම්පාදනය විසිරි ජල සම්පාදනයේදී ජලය වාස්පයන ආධිකලෙස ඒවකින් සුළඟවත්තම් ජලය වෙන තැනකට ගමන් කරවා ආන් නිසා එතන හානි වෙන්න පුළුවන්න්නේද දැම්බන්නට ඔබ තෝරපපු පිළිතුර අපිත් තෝරලද කියලා ජලහානිය අඩුම සම්පාදනකමේ වෙන්නේ බිදු ජල සම්පාදනය ඔන්නඒ විදිහට තර්කානු කූල ොබු ප්‍රශ්න පත්තරය පුරාවට ගවන්න කොළොත්. ඔබට වැඩ තියෙනවා. පෑ දෙක මදි කියල හිතේවි. පෑ දෙක ඉවරන්න ඉක්මට ඉවරවන්න වගේ දැනෙනවා. එ සබ බේගෙන් වැඩකන්නවා. එන් සදරුවෝ පෑ දෙක දීලා තියෙන්නේ. ඔය විදිහයට හිතමින් ඔය විදිහට තර්කානු කල පිළිතුරු තෝරඩ තමයි ඔය පෑදක දීල. එහහි වෙනතුව එක්කට කීවෙන එක ද දෙකට කීවෙනගල මාක් කල්ලා ඉතිරි පෑබාගේ පෑක හමර නිකං ඉන්න නෙබේ. කෙනනක් දරුව. වැඩසරට සබන්ධ වෙලා ඔබ ලබන වැදගත් මත් දැකවු තමයි ඒක මේ පේපරවල තියෙන හැම වරණයක්ම කියවන්න බහුවරණන කියවන්න කියෝලා ඒවට තර්කානුකූලව හිතන් ඔබේ දැනුම එහටමැහට ඇරයි යන්නේ උස්සේ එතකොට ඔබට නිවරධදි පිළිුවට නිකම් මඉතුරුවෙනවා ය අමුතුයෙන් තෝරන්ඩ අමුතුවයන් හන්සේ ඕන්නේ අපට නිරදි පිළිතුර තෝරභී රගන්න පුළුවන් කියොමුද අප හවින් ප්‍රස්්නේ බල මොකන්ද ප්‍රස්නේ සාකවල ජලාවශෝෂණය යාමනය වනුයේ සාකවල ජලාවශෝෂණය පාලනය කරන්නේ යාමනය කරන්නේ මොකක් මඟින්ද. බිින්දු දේශ වාශ්පී කරණය මේ හැම එකකින්ම සාකවලින් ජලය ඉවක් වෙනවා. සාකවලින් ජලය ඉවත්වන ක්‍රම මේවා. බින්දු දේ කෙල කියන්නේ සෑම සාකයකම සිදු නෝන ක්‍රියාව. බිදු දේ. හති සාකවල ජලාව ශෝෂණය යාමනට බිින්දු දෙෙව දව්ට බෑනි මොකද බින්දුදය හැම සාකයක් තුළම දැකගත නොහැකි ක්‍රියාව. ඒමනං බින්දු දෙහා වාශ්පී කරණය මගින් කියන්න උත්තරේ වැරදිනවා. ඒකම් බලන්න දෙවනිකෙත් තින බිදුුය බිදුය තියවණ එහම් දෙවනිගත් වැරදි යි බින්දුදය උදව්වෙන්නේ හ දෙවනි වරන්නේ අහරවා ඒවිදිට පුළුවන්තන වරන්න පහුසේම යන්න ඇතුව හරනි පුළම් වරණටි අතහරගැම තුන වාශී කරනිසා උත්සේදනය සාමාන්‍ය වාස්පීකරණය කියලා කියන්නේම ජලයේ පුෂ්ටෝලින් ජලය වාස්ප වීම උත්සේදනකයන්නේ අකණ්ඩව සිදුවන ක්‍රියාවලයක් මුලින් නරාගන්න ජලය පූටිකා විවර තුළින් ඉවක්වීම. ඉතිදි වාශ්පීකරණය එච්චර බලපෑමක් කරන්නේ නට උත්සේදන පබලපනවා. මූල පිරිණසා උත්සේදනය මුලමගෙන් ඇති කරන තෙරපු මක්සා උත්සේදන මගේ ඇත චූෂණ බලය. උත්සේදන සඇතිකන ඇද ගැනීමේ බලයයි මුලබගින් ඇතිකෙන තල්ලු කිරීමයි බලපානවා දහනවා අවශෝෂනය ස ජලාවශෝෂණය පාලනය කරන්න. මුලින් තල්ලු කරනා මූල පිරන්න මගේ උත්සේදන චූෂණෙන් ඇද ගන්න. ඉති දෙෙ පු සබදධක් තිනවාගේන දැයි මුලින් මෙිම තල්ු කරනකොට උඩින් ඇද ගන්නකොට ඒ ජලගමන පාලනය වෙනවා. ඒ ජලගමන යාමනය වවා. වාස් පීගන හා මූල පීඩනය එතර වාස්පීකරණය ඇමවෙලෙන් වෙන්න සාකවල මූල පීරණය අන්ගසි යම්ප්‍රමාණ බලපානවානන්නේ හොඳයි. එහහි නම් බලන්න වචන දෙකම නිවරදි වෙන්නේ මුකේද. වචන දෙකම නිවරදි වෙන්නේ අපට තෝරන්න වෙන වනේද හතර වෙනි පිළිතුට. හතරනි පිළිතුර කියනවා මූල පීරිෙන සෞප් සේදරේ මවි. එහෙමනම් මේ හැම වරණයකම කියවනද ගැන? දරුවන්ට හොඳයි අවශ්‍යයි නේද මතකයක් ඒමත්න් කොහොම ද අපි උත්තර තොරන්නේ මේ බීජ ජීවිතාවෙන් නෙෙ කළ හැක්කේ මේකනම් ඉතින් ඔබ මේ තියරයක් පුතේ හැබැයි ඔබට තියෙන පැක්තිකල් එකක් ඒ පැක්ටල් එක තුළ ඔබ තහවුරු කරගන්න ඕනේ ජීවතාවේ නෙන්නේ කරඩ මොකක්ද කරන පරික්ෂාව. මේක නොතිබුණ ජීවිතාවේ සඳහා වූ පරික්ෂාව ා සෝලිම් පරික්ෂාව බව දරූමතකදය ගන්න. ටට සෝලිම් පරරික්ෂාව කියන්නේ බීජ ජීවිතාව හොයන පරික්ාව. ඒමනම් මොනවිදිට ඇහවත් මේ ජතීගන් ගෙබරලික් ඇසිත් පරික්ාව එහම පරික්ාවක්කති ඒ සඳහා කරන්නේ බීජ පාරි සුද්ධතා පරික්ාව ජීවිතාවගෙනහයනටිකක් අමාරුවයි ටෙටා සෝලීම් පරික්ාව කල කෙලෙම දීල තියන අම්මර ප්‍රතිකාරමගින් බෑ ජවිතාව ගෙන හොයන්න ඒමගේ බජ පොරහන පරික්ාවුත් දවිතාාවගෙන හොයඩ ලන් ැස රිස කිය ඇමද සුක්ත බීජ පොහොනි වෙන්නේ ප්තාව යුක්බීජ පොහණ වෙන්නේ. එහෙම නන් අපට ටෙට්‍රා සෝලියම් පරික්ෂාවෙන් තමයි ජීවිතාවෙන් නන්නේ කරන්නේ කිය තීරණ ගැන සිදදේවනේ. එනිසාපිඒකන ටෙට ස්ෝලිම් පරික්ාව කරන්නේ ටෙස්ෝලිම් පරික්ෂාවෙන් තම ජීවිතාවයි පරික්සාරන්න හරේ ඒ නන් හතරවෙනි පිළිතුර ඔබට තෝරගැන්න ලේසී ලොකු ගැටලුවන්නේ අට බලපුගද වෙන්නේ පාන්ස පැතිකඩක පැහැදිරි පාංශු කලාපදකී හැක්කේ පාසු පැතිකඩක් පැහැදිලි කලාප නොයිදල් පස නොයිඳල් කියල කියන්නේ කිසිම දේකට භාවිතා නොකරපු පසක්. නොයිදුල් පසක් කිය කියන්නේ කිසිම විදිහකට කිසිම විදිහකට මනිසාගේ බලපෑමකින් වෙනස් නොකරනද පසකට කිය නොඉදුල් පසක් ඒ කියන්නේ නම් හැදිච්චි විදිහටම තියෙන පසක් තමයි නොයිදුල් පසක් කල කියන්නේ. හැදිච්චි විදිහටම තියන පසකට කියනවා නොයින්දුල් පසක්. පසක් කියන මේ රූ පසක් කාලයක් තිස්සේ. ජනනය වන පසකට කියනවා පරින්නත පසක්. අපඉන්නත පසක් කියන්නේ නොමේ රූපසක් මෑත කාලීනව ජනනය වෙන්න පටන්ගත පසක් අපරින්ත පසක්. සංවර්ධය වෙමින් පවතින පසක් කියන්න එහෙම එකක් වෙන්න පුළුවන් හැදන පසක් ගොඩනැගෙන පසක්. ඊළඟට බලන්න කුශ්ි කාරක පසක් ෝොමතත්ය එක කන්නේද පස පෙරලනවා ඊ කන්න පස පෙරලනවා මතතුකරට පසේ කොහෙද කල හවා ගැන්නවත්. ට ඒස්තරය ඇත්තම හැ සහර්තඇන්ගල බිස්තර විතරතියනෙ ඉදින් කොහෙද ස්තරටික එහෙම්මම තියන්නේ. එහම නම් ස්තරටික කිසිම වෙනසක් නැතුව පැහැදිලි පාංශු කලාප දෙකර හැකේ කිසිීමම මිනිස් බලපෑමක ලක් වෙච්චි නැති පස. කිම මිනිස් බල්පෑමක ලක් වෙච්ි ැති පසක් තමයි දරුව නොයිදුදල් පසක් කියල කියැනෙ වචනේ පසට ආදික ලබි හලනන නොයිදුල් කියන ඒක භාවිතා නොකරපු කියන අදහස තමයි ඒ දයන්නේ. හරි. නම් අටට නොයිදුල් පසක තමයි ස්තර පැතිකට පැහැදිලිව දැකගන්නට පුළුවන් වෙන්නේ ඒ වචනය නොයිදුල් මේ වර්ජින් සොයිල් එකක් කෙල් තමයි සාමානීවහර කර මේ බලන්නකු මේ බෝගයකට නිශ්චිත පෝෂ පධාර්ථයක් බෝගයකට හරියටම නම් කරන ලද පෝෂ පධාර්තයක් ලබාදීීම සඳ වඩා සුදුස පොහර වර්ගවන්නේ කියන්නේ අපි හිතමක පොස්පරස් නං බෝගසාකෙට අවශ්‍ය පොස්පරස් විතරක් දෙන්න පුලන් පොහර මක්ද. අපිනජන් කියලා නජෙන් විතරක්ම අවශ්‍යචන නෙන් විතරක් දෙන්න පුළන් පහර ොකක්දකක මේ යහන්න. හොය. ජයිව අගුරු කියලා කියන්නේ යෝචාකෝල්, භයෝචා කියල සාමානයෙන් විහර්ර කරවා මේ මේ වර්තමාන තත්්‍යයන් තුළ ිගිය පස්සලට ඒ පස් වල තත්වයන් දියුණු කරන්න එකතු කරන ප්‍රතිකාරකයක්. ගල් අගුරු මොහ අගුරු පුච්චල දැව අලු දහයියා ඊට වෙනත් අගුරුුවර්ග පුළුස්සා පසට එකතු කරන්න නම් ඒවට කියන භයෝචා. ඒකෙන් භෞතික ලක්ෂණ දියුණු වෙනවා වර්ණය වෙනස් වෙන අගුරු පැහැයක් ලබෙනවා විස නැසෙන. ඒවගේ ගුණාංග එකතු වෙනවා මිසක් නිශ්චිත පෝෂිපධාර්ථයක් ලබා දෙන්න බැහැ. ඊඟට. කොම්පෝස්ට වලින් සියලුම පෝෂ කලැබේ නවා. කොම්පෝස්ට්‍රරති විසේ සත්්‍යය තැම දරුවුණ සාක්‍යයක් වර්ධනයට අවශ්‍යකන සියලුම පෝෂක තියෙනවා ඉතාම අල්ප ප්‍රමාණයන් බැගේ. ඉතා මල්ප ප්‍රමාණය තියන්නේ හැබ හැමකත්ම යෙන එ කොම්පෝස්ටටහාන් නිශ්චිත පෝෂකයක් දෙන්න බෑ. පෝෂක වඩත් දෙන්න පුළුවන් නිශ්චිත පෝෂකයක් දෙන්න බෑ. ඉන ජයිව පොහි ඇන්න මොනවද සුදදු්‍ර ජීවීන් නට තිර කරන්න න්නවා? පොස්ටල ්‍රවිතාව වැඩිරන්න ඉන්නවා ඊල පෝෂක ස්කුලබතාව වැඩිල පෝෂික අවශෝචනකය වැඩි කරන ශුද්ද ජීවිනිවා ආනනි ගොල භාවිත කරනවා ජයිව පොහර කිය එතුට අපට ඒ රත් නිශ්ි පෝෂිකදන අපති පොටේසේ ොනක ජයව පහොරල්ල පොටේසින් විතරක් දෙන්න ැහ අනිත් ඒේවත් ලැබෙනවා ඊඟට මි කොම්පෝස්ට් ර්මි කොම්පෝස්ට් ල කියන්නේ ගඩවල් පනුව වැඩිපුර යොදාගෙන කොපෝස් හදාගන්න ඒවායේ ගඩවල් පනුවඉන්නවා වැඩිපුර හැබැයි කාබනිික පොටස්තියෙන් කොම්පෝස් තින් එනම් ඒනෑනුත් අපට නිශ්චිතව තනිපෝෂයකයක් ලබා දෙන්න බෑයි එන මක තුරෙන් ක්‍රසායනික පොහොර අපට ඕන නම් පොටෑසිියම් විතරක් සාකයකට ලබා දෙෙන්ද. අපට පුළ ොම්භාවිත කරන්න මිරොටෝ සල්පේට පොටස් ඒ දෙකෙන් මොකක් දෙමත් පසට ලැබෙන්නේ පොටෑසියම් විතරයි වට ඔන්න පොස්ොරස් විතරක් සාකට ලබා දෙදන්න අපට පුළුවන් ෝ පොස් පේට් භාවිත කරන්ඩ සසාන්ද සුප පොස් භාවිත කරන පුුවන් ම් සරට්‍ර පස්ස් භාවිත කර පුුවන් ඔය හමයකීම ලැබෙන්නේ නවාද හමකීමට වෙනි පොස් පරස් ඒම නම්බලන්න බෝගයකට නිශ්චිත පෝෂ පධර්තයක් ලබාදීම සඳහා වඩා සුදුස පෝරවන්නේ රසායනික පොහොට ඒ සඳහා වඩා සුදුසු පොහර වර්ගවෙන්නේ රසායනික එතකට හනම් සානික පොහොර පිළිතුරු වලට එන්න අවස්ථාවල තියෙනවානේ අපට තනිපෝෂකයක් ලබාද නවශ්‍ය නොත්තේම අපට රසානෙ පොහොර භවිතා කරන සිද්ධවෙ වෙන්න ඊළඟ දහවින් ප්‍රශ්නය ගැඹුරු සී සෑම ගැඹුරු සසෑම වර්ගීකරනය කළ හැක්කේ සී සෑම කියලා කියන්නේ පළමුුව වගාහන්නේකදී පසත් එක්ක කරන ක්‍රියාව සීසානෝ ඕක සැන්ටිමිට තියක් කතලයක් පනක් විතර ගැඹරට පෙරලෙන නම් ගැඹරුත් සෑම්. සාමා්‍ය ගැඹුරට න පලමු සී සෑම. ඒම නම් සී සෑම කියලා කියන්නේ ප්‍රාතිමික බිින් සැකසීමක් ද. සීසෑම අතුරු යත්ගෑමක් ද. සීසෑම තසස්ට බිම්සැකසීම යටතේ සිදු කරන්නක් ද. අවම බිම් සැකසීමක් ද. දීතීක බින් සැකසීම යටතේ සිදු කරන්න න්නක්ද කියෙනෙක තමයි. ඒ අවුදධ හලත ඒම නම් සී සෑම කල කියන්නේ ප්‍රාථමික බිම්සැකසීමේ කටයුත්තා. සී සෑම කල කියන්නේ ප්‍රාථමික බිම්සැකසීමේ කටයුත්තක් ඒ නම් පිළිතුර වෙන්න ඕනෑ ප්‍රාථමික බිම්සැසීමේ කටයුත්ක්. දහවෙනි ප්‍රශ්නය වෙනුවෙන් එක වරණය තමයි ඔබට තෝරන්න වෙනනේ අතුරු ඇදගෑම කියකිනම් කද අතුරු ඇදගෑම කියන බෝග වගා කලාට පස්සේ. සේෂත්‍රයේ සුන් ෙලාගන්නාතුරු කරන දෙවල්ලට ෙනවා අතුරුයදගේම කටයු. ඒමනං වඩාත් නිවරදි වෙන්නේ ප්‍රාථමික බිම්සැක සිමි යට තේ සිදු කරන මේක ප්‍රායෝගික කාරණයක් ඔබට මතකද කියල හල බල තැනක් ොකක්ද ප්‍රායුග කටයුත්ත. ඔබට තියෙනවා බද්ධ කිරීම් ඒ වගේ සාක කප්පාදු කිරීම් ගැන ගෙනගන්න. බද්ධ කිරීම් කපාද ්‍රීීමවට නකට අප භවිතක කරන්ඩවේනවා යම්යම් කෘෂි උප කරන. එතකොට නිශ්චිත කාරයයක් සඳ හභාවිත කරන්න වද මේ උද්‍යාන භෝග කියයන ොඩ කර පලතුරු ග අම්ඹරම් පුටන් ගස් විසිතුර පුෂ් මල් පිපෙනතිි කට ලොකු පඳුරු උද්‍යානකෝ. කුඩා අතුකප්පාදු කිරීමට. පුංචි අතු කපන්න වඩාත්ම සුදුස්වාන්නේ කතුර ඒ සඳහා නිර්දේශසිදුප කරයක් නෙමෙයි. අත් කියත. කියත භාවිතා කරවා ලොකුුවතු කපන්ඩ. කුඩාතු කපන්න නෙමේ. සෙකටියරය බද්ධ කිරීමකද යොදාගන්න ග්‍රහකයේ කපල දාණ්ඩ. ඒකෙ තියන පුංචි අනවශ්‍ය අත්තක් කපල දාණඩ සෙකටේ භාවිතා කරන්න පුළුවන්. ඊඟට කපපාදු කියත කප්පාදු කියත භාවිතා කරන්නේ ලොකුවතු පන්්ඩ. තරමක් ලොකවතු කපන්ඩ, කපාදු කියත භාවිතා කරනවා බද්ධ පිහිය භාවිතා කරන්නේ පොතු කපන්ඩ. බද්ධ කිරීමද හෝ. තු බැදීමද පොතු පායගත් කරන්න භාවිත කරන බදධපි. මේම භාවිතයන් ඔබ මේ පැක්ටිකල් කල්ලා තියෙනවාද. කරලා තියනවන ඔබ මොක්කට ද උපකරන්නේ භාවිත කලෙ ම ද පියයකද නිවරදි කාරය සඳහා නිවදි උපකරන්න භාවිත ගෙන ගෙනගන්න. එමනන් කුඩාතු කපාදු කිරීමට යදා ගන්නඩ පුළුවන් මොකක්ද සෙටීර පවනවත්. කුඩාතු කපන්න සිකටීරයක් ත්‍රමානත්. එනිසා උත්තරේ තේරුවේ දරුව ආන්නේ සෙකටීරය කියනකටව. ? ර ලන්නග දැම මේ ප්‍ර්නේ වරන හරහා ඔබ යනවනම්. ඔය විදර තර්කයක් ගොඩන්නාගෙන ඔබ වි ට මියල් පස්ත පත්තර පුරා යනව වන ඔබට කමලිකමක් දැනෙන්නේ සහ දරු එමසිගු පේපර වෙලාලව නිදාාගැන්නවානනි. වැඩදි ගඉවර කරල කලින් ඉරි ගහලාරි මාත් කල්ල හරි හිනාඩි පහලක්කිසක් නිදාගෙන්වා. ඒ කියන්නේ පේපරික හරහා ගියන තියයි. එහෙමනං ඔබට කාලයනවා දැනෙන්නේ දරුව පේපරික හරහා යනවන. ඒහම් ඔබ. දොලොස්සනි ප්‍රශ්නයම් බලන් කෘෂි කාලගුණික ඒකකයක විවිධ කාලගුණක පරාමිතින් සටාන කිරමේ වාර ගණන. පරාමිති අන වෙනස්සේ. පාන්සු සතමාන කිවීමම් සටහන් කරනේ. අපි දරු මේක පාඩන් කරන්නේ කෘෂිකාලගුණික ඒකක හරි කාලගුණික ඒකකක හරි විවිධ උපකරණ හඳෝලා තියෙනවනේ ඒ උපකරණවලින් පරාමිතික ලබාගන්න සම්මත වේලාවන් තියෙනවා. සමහර උපකරණ තියෙනවා දවසකට එක වතාවයි උදෑසන අටයි තිහට පාමිතිකේ ගන්නවා. ඒ ගන්න පරාමිතිකය කවදට අදාළවෙන්නේ කොහොමද සටහන් කරන්නක ලබ තිියරිවෙල ගෙනගෙන තීෙනම්. ඒවගේ මයි තවස් සමරප කරන තියෙනවා දවසකට දෙවරක් පරාමිතිකේ ගන්න. එහෙම උප පාඩන් කල තියෙනවා. දෙමේ බණු පස්න හලතිනි විදිිය. ෘෂි කාලගුණික ඒක එක විවිධ කාලගුණ පරාමිතයන් සටහන් කිරීමේ වාර ගණන පාමිතික යනු වෙනස්සේ අපට ටක් මතක් කල දේ නේද. පාන්සු සතමාන කිීවීම සටහන් කරනේ ඔබ පාඩන් කරගන්නවා උපකරණ දෙකක තමයි දවසකට දෙවතාවක් පරාමිතිකය සටහන් කරන්න. උපරණ දෙ මොකක් උපකරණ දෙ එකක් තමයි පාන්සු සතමාන. ඒවනන් පාන්සු සතමානයේ තියෙනවා දිනකට දෙවරක් පරාමිතිිකය ගන්නවා. පාන්සු සතමානයෙන් දිකට දෙවරක් පරාමිකය ගන්නවා. ඒනම් පිළිතුර වෙන්න ඕනෑ දිනකට දෙවරක් දිනකට දෙවරක්. ත අමාරු නැහෙන තම එකක් අමාරු පස්සනම්බුන්නෙන ඉින් විස්සේ දරුවන්ට දැහිමලු අමාරු බහුවරන ප්‍රශන පත්වය කම්බේලලාන නද බලාගෙන යනකොට ඉතු වායාලට එහ තමයි මුද විසික දරුකෙ හෙම අමුතු දරු ටිකත්න වනි ඔය වි භහගටම තමයි දරුවුණ හැම එකකම තියෙන්නේ අන්නේ නිසා මේ විදිහට මෙබලටක සරල ලේසි සුලබ ්‍රස්න පර රැක්මයි වාට ලැබෙන විසේ කවරු ස බයිවි පා ෝඩක් පත් ස්කෝල හරිහිටමයාගන්න බැරුණ කියලා චරරනකාටවෙන්නේ පා පන්තිකට හරි රයාාගන්න බරුණවා කියලා එපා ඔබට ලොකු කාලෙ ඉතුරුණන ඉෙදර ඉදගෙන වැදිිරගන්න. නේද ඔය යනන්න පෑගනන් එකතර ගත්තන දරුවන්ට පෑවිසි අතරෙන් පෑ විසක් දහටක් ඉගනීම වෙනුවෙන්ම යොදාගැන්නට පුළන් වුණා නේද? ආනක ගැනව සතුට වඩ ඒ ඔබ ලොකු කාලයක් තුල බ ගොඩක් හොඳට පාඩන් කළ වැඩ කල යෙනෙ පොඩි අර සැකක් විතරයි චකතයක් විතර ඇතින්ෙනට මටහරියට ලිය ගැන බැරිවේද කියළලා නෑ බයිවෙන්නේ පා හොඳයි මෙන්න මේ ප්‍රශ්නය දරු ටික් වෙනස් මොක දන්නවද මේක මේ විද්‍යාත්මක නාමයන් විද්‍යාපක නනාමය සිංහලින් ප්‍රින්් කල තියෙන සිංහලින් මුදදු කලාතුරක හිම එකක් එන්නේ අප වෙනදට විද්‍යාත්ම ක්‍රාමයෙන් ඉංග්‍රීසින්තම මුද්‍රණය කළදන්නේ. හරි අපි බලමුද මේ සාකටික දන්නවාදක මෙ බලනක පත්නමගින් වර්ධක ප්‍රචානය කරන සාකයක් සඳහා උදාන කන ඉතින් දැන් අද දරුව මේ කොච්චර කෝලියස් කෙල සර්චි කරන්නක. වා දැකලානැත් නම් වාගු රක්ලරදිින් ඉන්නවානේ බහු මාධ්‍යත් එක කෝලියයාස් කෝලියස් කෙලකැන්නේ විචිත්‍ර පත්වී සාක වර්ගයක් ඒත් දනු කැබලි අතු කැබලි පැළකර ගැනීමට ද. ේලියයා දේලිය කියල කියන්නේ භූගත කඳන් සයිත මල්වර්ගයක් භූගත කඳ කියල කියන්නේ ස්කන්දා කන්ද තමයි දේලිය වල ප්‍රචාන්ටයවෙදාග අල අර්ථතාපල් වගේ අලවර්ගයක් ේලියයා. ්‍රැසිීනා කියල කියන්නේ විසදුරපත්ති සාකර ලංකා විශාල විදේශරටොල්ලට ඉල්ලුවමක්දයෙන. සැන්්‍රියයානා ද්‍රැසිනා කුලයේ දැසිනා වරන් ගොක් තිීම. ඊඟට කම්ස් කියල කැනෙදරුවෝ හබරල වර්ගයක් ඔය රතුපාට සුදුපාට ඩොට් තියන හබරලතියන්නේ කැලඩියන්ස් හබරල කෝම මගින් ප්‍රචාරණය වන්නේ. හරි එන එ බලමු බ්‍රයෝෆිල්ම් කියෙනන මනවද කියලා බ්‍රයෝෆිල්ම් කිය නම පිය හල නෑ නේද. නැමුත් අක්කපානකුුවෝ අක්කපාන කන්නනම පියහල තිෙන සසාපි දන්නවා පුංචි කාලින් දම්ම අක්කපාන කොල පොත්තඇතිරි දාලාලති බහම පැලවෙනවා කිය. එකොට හිනම් මේ අපින් අහලතියන්නේ අක්කපාන කොල පැළවෙනවාද කියට නෙමේ දරු. මේ අහලතියන්නේ. මේ නම් ඔබ දන්නවාද එ ඔබ පරිරත්තතික ඉදල යන වි්‍යාතක නම්වලින් සාක දන්නවාද කියීගයි බ්‍රයියෝෆිල්ම් කලක අක්කාන බව බට වැටකුනාා නම්. මේ ප්‍රශනය පිළිතුර ඒ බවක් කිසිීම ගැටුවක් නැතුව තෝරවා. හැබ මේ ප්‍රශ්නය කැලේදීීම ක නොක ලබ දන්න න ්‍රයි ෆිම් ක නවක රුතරකගට. ඒ කියන්නේ අරවල් පලිකතුුවක් එහම කරන්න කියන්න පැක්ටිකලට සහ ඔබට කියනව නේද යම්යම අවස්ථාවල විද්‍යාපක් නම් පිළිමට අවබෝධයක් තියාගන්න. විද්‍යාපක නම් ප්‍රධාන පැලෑටි කිහිපේක මතක තියාගන්න. අන්නේඒකතුමයි මෙතන චෙක් කලතියෙන්නේ. ඒමන ඔබ උත්තරයට යන්න ඕනෑ අ අක්කපාන කියලා නෙමේ තියන්නේ බ්‍රෝෆිලම්ක ඒමන් පිළිතුර වෙන්නේ බ්‍රෝෆිල්ම්. අක්කපාන තමයි පත්්‍රවලින් පැළකරගන්නා. සාාක වර්ගේ වඩ දහත් වන නේද දා හතර පොලිතින් උමගක් ආවන්න කිරමීමින් සඳ වඩක් උචිත දොවී වන්නේ. පොලතින් උමගක තියෙන කැටලුව සමයි දරුවෝ එකක් පොලිතින් පැඩිකල් භාවිතා කරන්න බැහැ පොලතින් කැඩිලෑනවා. එහෙනම් පොලිතින් කැරල්ල යනවන පොලිතින් නෙවත නැවත දාා්ඩ වෙනවන්නේ හල ගහන්න පැති බිත්ති පොලතින් ආර්ණය කරන වෙන වනි. එහින්දා පොලිතින් කැදිලයන්න හේතුව තමයි පාරජම්බුල කෙරන අවශෝෂණය කර ගැනීම. පොලිතින් වලට. තොර පොලිතින් වර්ග හදලතිීෙනවා පාරජම්බුල කෙරණට ප්‍රතිරෝධී. පාරජම්බුල කරණ වශෝෂණය කරගන්න එන්නේ. එනිසා ඒ පොලිතින් වැඩිකල් භාගතා කරන්න පුරුවන්. එහමනං පාරජම්බුල කෙරෙන ප්‍රතිරෝධී, පොලිතින් තමයි පොි තනැල්වල හරිතාගාරවල භාවිතා කරන්න වර්තමානය භාවිතාවෙන්. අන්නේ එකතමයි ය මේ මැනලතින් අන්නේ දැනවොතමයි මේ අහලතී මොකක්ද පොලති උඹගක් අආවන කරණ වඩාත් උචිත ද්‍රවය වන්නේ. පාරජම්බුල කෙරන වලකාලන පොලිතීන් ඒ න්නේ වලකාලන පොලිතන් කෙර ජාතියක්න සහපි භාවිතා කරන්නේ. පාරජම්බුල කකිරන වල්කාලන පොතින් මේ සහඳ භාවිත කරන්නේ. සාමාන පොලතිින් භාවිතා කරල හමොකද වෙන්නේ ඒ පොලතික ඉරනවා වැඩිකාලයක් භාවිතා කරන්න බයි. ඊලඟට අඩු ගනත් පොතිගත් ඒත් එෙහිමයි විස සත්යක් නවා එක්ට කඩල්ලෑ ලෝඩන්ට පොලතින්නේ ඒ එක්ට ඉල්ලෑන කැල්ලෑනවා. ඒගේ පාර ජම්බුල පතිරෝධී පොලිතින් භාවිතා කරන්න පුුවන්. ජකිරනවට පතිරෝදී. ඒට වැඩි ගනත්ත පොතින් භාවිතා කළෙක ලොකවාසයක් එන්නේ. ඒ වන අපි. ම්බුල කරන වලකාලන පොලිති නෙමෙයි භාවිතා කරන්නට ඕනේ පාර්ජම්බුල කරන ප්‍රතිරෝධී පොලිතිී අපි තීරි කොටසල ගෙන ගන්නෙත් පාරජම්බුල කිරන්නවලට ප්‍රතිරෝධී තාවයක් දකන පොලතීන් තමයි භාවිතක කරන්න කියල. එනම් වලකාලන නෙමෙයි ප්‍රතිරෝධී කියන වචනඇත එක තමයි පාර්ජම් පොලිති නුබ පාඩන් කරගන්නට ඕන් දැන් පාලුව කෘෂ්‍යයාාර්ථක විද්‍යාව ආනයකෙන් අහන් පස්නනිකක් දරුව ඉතින් හිතනවන අමාරු උත්තරකට යන්න බෑ කියලා ඉති මේ බලඳුම මේ ප්‍රශ්නම කක්දග හින්න. මිස්පාදන සාධක අතුරෙන් මෙන විස්තරම හිඟයි. හිඟයි. නිශ්චලයි. ඒක හාටමි හට ගෙනියන්ට බෑ. වැඩිකිරීමට බෑ. කොයි වෙලාවත් ඒ සාධකයේ වැඩි කරන්න බෑ හැබැයි වැඩිදුණු කරන්න පුොළුවන්. ඉ මොන නිස්පාන් සාධක හතර භූමියය සමය ප්‍රාග්ධන ව්‍යසායකත්වය. භූමිය ඟයි නිශ්චලයි වැඩි කර බෑ වැඩිදුුණු කරන්න පුුවන්. ශ්‍රමය හිඟනය ඕන තරන් තියෙනවා. ප්‍රාග්ධනය හිඟයි නිශ්චලනය තාක්ෂණය නිශ්චලනය. වේසායකත්වය නිශ්චලනය ඉ එතනිම පුළුවන් උත්තරයට යන්නනේ එනම් මොනොද නිශ්චල හිඟ වැඩි කරන්න බැරි හැබැ වැඩිදුුණු කළ හැකි තමයි භූමිය. භූමිය තමයි එම පිළිතුර එම ප්‍රශ්නය සහගත්තති කොච්ච ලේසි ප්‍රසයන් ලන කෘෂි්‍යාර්ථික විද්‍යාව අමාරු කර සහරදුරු අත හැරලදානවා. අප රාධයක්කය එහම කොත්න එඒන් සාකෘෂ්‍ය ආර්ථික විද්‍යාව හොඳදර බලාගන්න බයනතු උත්තුරලට යවා. මෙන්න ඔබ ඉගෙන ගන්නවා ලංකාවේ කෘෂ්ිකර්මාන්තයේ දුණුකිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අතරින් විවිධ රාජ්‍ය ආයතන පිහිටෝලා ගොයින්ට උදව් කරන. විධ රාජායතන පිහිටල ගොයින්ට උද කරවා. මෙන්න එවෙන් රාජායතන මොකක්ද ජාතික කෘෂිකාරණික පරේෂණ ප්‍රතිපත්ති සභාව කියරලා අයතනයක් තියෙනවා. ජාතික කෘෂිකාරණ පර්යේෂණ ප්‍රතිපත්ති සභාව කලා අයතනයක් තියෙන. අන්නේ ආයතනය මොනෝද වෙන්නේ. ගොවින්ට ඒ අයතන මොනද කරන්නේ. ප්‍රමුකතා සකස්කිරීීම සඳ වගය එකතු අයතර වන්නේ. ජාතික කෘෂිකාරින් පරේෂණ ප්‍රතිපත්තිහා ප්‍රමුකතා සකස්කිරීම සඳහා. වගක යුතු ආයතනය වන්නේ. ඉතින් කාර්ය ආයතනය නමින්ම තයරවන්නේ ද මේ ජාතික කෘෂිකාරමක පර්ේෂණ ප්‍රතිපත්තියා ප්‍රමුඛතා සකස් කිරීම සඳහා. වගකය යුතු ආයතනය වන්නේ. කෘෂිකනුද පාර්මේන්තුවද ගෝජන සයාද පර්මේන්තුවද ශ්‍රී ලංකා ජාතික පරේෂණන සභහාවද ශ්‍රී ලංකා කෘෂිකාරණක පරයේේෂණ පතිපත්ති සබහබද හෙක්ට කොබැකටු ගොවිකටයතු පරේෂණහ පූම ආයතනයද. ඇත්තන මුදුරු පශ්මයක් නෑමතන ඔයාට මතක තිය නොනන්. රාජ්‍ය ආයතන කිහිපයක් ගොවීන්ගේ පහසු වෙනුවෙන් ලංකාව ක්‍රෘෂිකාර්මතය නගා සිීතවට රජියයන් විසින් ආරම්භ කරපු ආයතන අතර තියෙනවා ශ්‍රී ලංකා කෘෂිකාරර් පර්යේෂණ ප්‍රතිපර්ති සභාව කළ ආයතනයක්. අන්නේ ආයතනේ කාරය තමයි ජාතික කෘෂිකාරම පරේෂණන පතිපර්තියා ප්‍රමුඛතා සකස්කිරින් සඳහා වග කියන වගකීම පැවිල්ලා තියනෙ ගොල්ලන්ට ඒනම් උත්තරවෙන්න ඕොන හතරවෙනි හතරවෙනි වරණය. ඒත් චුට්ට පාන කන්න ඔන්නේ දැඟපට තියනෙ රාජායතන ලේඛනයක් දීලා ඇති. ඊළඟට එක ආයතනවලින් කරෙන කාරයන් පිළිබඳ යම්යම් ොරතුටික් දීලා ඇති. එන ඒවත් මංගේ කෙනකවේ බහුවරණ කියන්නේ මුළු සිලිබස් එකමමා වරණය කල තියෙන. මුළු සිිබස් එකීම ඔබ සූධන ගඋනොත්තම සාර්ථකෝ බහුවරන පණහටම නිවරදි පිරිතුල්ලියාගැන පුළුවන් වේ. දැඟ අපි දාසයක් පහු කලා එහම ලක ගැටලු කාරය ප්‍ර්නයක් නම් ඒ වුරදහිලා නෑවගේ නිද. ලොකු ගැටලුවක් නෑ බල මුදහතය ප්‍රශ්නේ දහතය ප්‍රශ්නේ වයිගෝලීයේ වාතයේ සංවිතිහා සසධන විට පාන්සුවාතයේ ඉලි මට්ටමක තියරන්නේ පාන්සුවාතයේ වැඩියෙන්ම තියරන්නේෙ මොනුවද වයිගෝලි වාතය හා සස්සද්දී ඔක්සිජන්ද පාන්සුවාතේයේ තියන ඔක්සිජෙන්න්ටික සවාජමීෙන් ලබාගන්න තාබඩක්ෂයිට මුදාහර ඊළඟට කාබන්ඩක්සයි් පාන්සවාතයේ වැඩිපුරතියනවා සාක නැතිහින්දා. වල් ගෝලිවාතේ සාපේක්ෂෝ අඩුවන්න. ඔක්සින්සා කාබන්්ක්යි් දෙකම වන්න බෑ දෙකම වැඩිවෙන්න බෑ. කාබන්ඩක්්හ නයි්‍රජන් පාන්සුවවාතේ කකාබ්ඩක්ෂට් වැඩි පරතියන්න පුළුවන්. නමුත් මතක තියාගන්න නයි්‍රජන් වල් ගෝලිය සහ පසේ කෙල ලොකුවෙන් සක්මේ. නයිට්‍රජන් වල් ගෝලිය හා පසෙ කර ලොකුවෙන් සක්නෑ. ඉළඟට ක්සින් සහජලවාස් ප්‍රමාණය. කොමද ඔක්සිජන් වැඩිවෙන පුළුවන්ද පසේ පාන්සු ජීවන් මිලියන බිලියන ගණනක් ඉන්නවා ඒගොළන් සවාජීවීන් සොසනයෙන් කාබන් ඩක්සයිට් මුදහරනවා නමුත් පසඇ තුළේ කාබන් ඩක් සයිට් ලබාගණඩ කවරුවත්න එනම් පාන්සු වාතයේ කාබන් ඩක්ට් සන්දරනය වැඩි පොඩ්ඩා රට උත්තරයන් තිනමොකෙද වායි ගෝලිය බාතයේ සංවිතිහා සසඳන විට මාසවාතයහි ඉහල මට්ටමක පවතින්නේ මොනවද සාපේක්ෂවකාබන් ඩක්යි වැඩ ක්සිජන් අඩුකාබන්ක්යි් වැඩ ක්ජන් අඩු එවන උත්තරය ඔබ තෝරන්න ඕනේ කාබන් ඩක්යිට් තමයි ඉහළ මට්ටමක තිය දහතෙන් පස්්නයට ලේසි දහ අටවිින් පස්ස්නට යොදාගඩමී රූප සරහන මේ තියෙන්නේ ග්‍රාහපයක් මැ්දිින් පලලා ඊනට කූංඥාකාර හෙඩේට කපන් ලද අනුජ රිකිල්ලක්. සම්බන්ධ කරමින් තනිසාකයක් ලබාගන්නා ක්‍රමය බද්ධ ක්‍රමය මේක රිකිලි බද්ධ ක්‍රමයන්. ඔබෙන් හන්නේ මේ රිකිලි බද්ධ ක්‍රමය මොකක්ද. ඉහත රූපස්ත අනේ පෙන්ව ඇති වර්ධක ප්‍රචාන් ක්‍රමය හැඳින් වෙන්නේ. පොතු බද්දේ ලෙස, කූඥ්‍ය බද්ධය ලෙස, කස බද්ධේ ලෙස පූට්ටු බද්ධේ ලෙස සැද බද බද්ධ ක්‍රමණන්දරුවෝ පුදදුමාකාර විදිහයට තියෙනවා. බද්ධ ක්‍රම නම් කළ තියෙන ගොඩක්. එයින් ගොඩක් කලාට ඔබේෙන් ප්‍රශ්නාහනේ ප්‍රධාන බද්ධ ක්‍රම ගැන. ඒ සම මේ අනවච්්‍යය ඒ කම සමහට ඔබ මේවා අහලක් නැතුවවෙයට ඉගෙනගෙනත් නැතිමේ බද්ධ ක්‍රම. ගොඩක්ලාට ව ගන්නන්නේ ප්‍රධාන බද්ධ ක්‍රම ටිකන. එහෙනම් මේ බද්ධ කරමේ හැබයි ගෙනගෙන තියෙන්නේ. ගාහගේ කපනව හරහට මැද්දම් පලඩවා ඒකට ඇසූල් කැහකේ ආකාරයට අනුජය හදනවා කූයක් වගේ හරියට. ඒසාම කූං්‍ය බද්ද මේක තමයි හරිකිලි බද්ධ ක්‍රමයක් වන කූං්්‍ය බද්ධය මොකද මේ ග්‍රා අනුජයේ තමයි කූං්ඥයක් වගේ කපලා තියන්නේ ඒ ඒකට කූං්්‍ය බද්ධ කියලා කියන්නේ එම නං උත්තරය වෙලා තියෙනෙම ගක්ද කූං්්‍ය බද්ධය හැඩයින් බද්ධ කිරීම ඔබ කලා පැක්ටිකල්ල නිදරුවට තියෙන එනක් ඔබ මේ පැක්ටිකල හරහා මේ ක්‍රමයට පිවිසෙනවා ඒක කූං්්‍ය බද්ධයක් කියලා මේ බන මේ දහනමවිී පශ්නය දහනමි පශ්නෙන් අහන් මේ වායුගෝලයේ වඩාත් බහුලව ඇති හර්තාගාර වායුව. වායගෝලයේ තියෙනවා හර්තාගාර වායු. වැඩියම්තියෙන් හර්තාගාරවායු මකල්ද මීතයෙන්. අපි හොන්දට දන්නවා මීතයන් කෙන හර්තාගාරවායොක් බව හැබැයි ඒ සුළු ප්‍රමාණයක් තියෙන කෙනන එක දන්නවා. ඉනඟට නයිට්‍ර ඔක්සයිට් හර්තාගාර වායුවක් සුළු ප්‍රමාණයක් තියෙන. ජලවාස්පය. ඉතන්වත් නෑනේද ජලවාසප කියනන්නේ හර්තාගරවායුවක් කියලා ජලවාස්ප ප්‍රධාන හරතාකාාරවායුවක් ජලවාස්ප තියෙන්න පුළන් දරුවෝ සාමාන්‍ය වයු ගෝලිගසියටට හැටක් හැත්තෑවක්කිද ජලවාස්ප වැඩිවෙන් වැඩිවින්න ආර්ථමෙන් වැඩිවෙන්නේ එසා ආර්ථයි වැඩියවස් හවල ජලවාපසි හැටක් හැත්තෑවක්කිද තිය. ඒම වැඩුහම ජලවාස්ෘතමයි දැනට කියවපු වායු අතර විශාල ප්‍රමාණයක් තියන්නේ කබ නැසයි. බිදස ද ිඳදසුනක් දන චුට්ටයි දන. ලෝ ලෝරෝ කාබන් ඉතාල්ප ප්‍රමාණයක් තියනෙ. එහෙනම් ජලවාස්ප කියලා කියන්නේ හරිතාධාරවායුවක් වග ඔබ තහුතු කරගන්නටට. වායි ගෝලයේ වැඩියම්ම තියන හරිතාගාර වායුව ජලවාස්ප කියලා මේ අවුද්ධ හලදයනවා. සම අෞුදුවල වාල්ගෝලයේ වඩාත් බහුල හරිතාගාරවායු දෙක වන්නේ මොකදදිකෙල් හල්දය. එ ජලවාස්පයි කාබන්්ඩක්සයිට් තමයි ප්‍රදාාන හර්තාගාර වායුද් දෙක වන්නේවායගෝලියය තියෙන හැබැයි මීතෙන්හෙම මුදා හැරිලා හිටන් මීතෙන් වැඩිුණුත්තින් කරන්න දෙයක් නෑ සාමන තත් ඇතය එක හොඳයි එන මුත්තරය ජලවාස්ප ජලවාස්ප කියන්නේ හර්තාගරවායුක් හොඳර මතකයා ගැන්න ඒකවාගෝලිය උස්නත්තේ වැඩි කරන්නට හේතුවෙනවා. ඒවටන හර්තාගරවාය කර කියන්නේ වායගෝලිය උස්ත්නතේ වැඩිකිරීමට දායක වන වායුවාර්රක. ැ අප විසිවෙනි ප්‍රශ්නයට හොඳ එ දරුව දැන් තිිකක් වෙනස් ආකාර පශ්යකම අපට විසින් පස්සන නිෙස ලැබෙන්නේ මේ තමයි ඔබෙන් හොයලතියන්නේ ඔබෙන්මැල්ලතියෙන්නේ ගොයිප්පල සතුන් රැකබලා ගැනීමේදී මිනිසාගෙන් සමරෝග ගපට සතුන සම්ප්‍රේශණ වෙනවා හැබැයි ඒවගේම ගොයිපල සතුන්ගින් සමහරෝග මිනිසාරට සම්ප්‍රේශණ වෙනවා මේ තියෙන්නේ එවැනි රෝගයක ලක්සන කිහිපයක් දීලා රෝගයමකල්ද මේ රෝගටික ඩෙංගු ගොයිපර සතුන්ගේෙන් කෙලින්ම මිනිසාට සම්ප්‍රේෂණ රෝුුණනාට ගොයිපලොවල් ආස්ශීතව මදුරු ගහනය හරහා ්‍යප්තයන්න පුළා නොතඒක ගොයිපල සතුන්ගේෙන් මනිසාට සම්ප්‍රේෂණ රෝගයක් නෙවෙේ. මැලේරියාව කියන්නේ ගොයිපල සතුන්ගේ මනිසාට සම්ප්‍රේෂ රෝගයක් නෙවෙයි. හැබයි මැල ගොයිල ආීතව ැලිය මදදුර ගණ වැඩියුනත් ඇද පුුවක් ගො පර සතු තිර සැ රෝගයක් න ැ ුස ල ු ල ාව කියන්නේ. ගේ මනිසා මනිසාගේෙන් ගොපට සම්පේචන රෝගයා ඉනඟට සේරෝගය කියර න්නේ අතීත ඉදලම ගොයිපර සතුන්ගේෙන් මනිසාට මනිසාගගේෙන් ගොයිපට සතුන්ට සම්පේචනු රෝගයා රෝය ලෙප්ටෝ ෆයිරෝසියාව කියන්න මියුන මියන කියර කියන්නේ ගොයිපට සතුන්ගේෙන් මිනිසාට ව්‍යාපතවන දරවුණු රෝගයා දැන් අපේ අහන්න එකනෙමි අහන්නේ මෙන්න මේ රෝග ලක්ෂණ ටික තියෙන්නේ මොන රෝගයේද මොන රෝග ලක්ස ක්න්න වැඩ කළ ගොබියකුට ධර්ම හරදවේදන හා කැස්ස සමඟ වුණ මේ දරුණු හරද වේදනාවට මා මිනිස ැන පපුවිය කැක්කුම කියලා. දීර්ග කාලයක් පපුකක්කුම තියෙනවා ඒවගේම කැස්ස සමඟඋන අඩුවන්නේ නැති බහින්න ඇති ුනක් තියෙන රෝගය වෙන්නමුකක්ද ෂරෝගය ෂේ රෝගය මිනිසාගෙන් ගොයිපට සතුන්ට ගොයිපට සතුන්ගේෙන් මිනිසාට හෝමාරුවන්න රෝගයා සම්ප්‍රේච්චන වෙන ගුඩා කලාවට ඔය දුදරුවල මිනිසු කිරිද වන්න දැම්හාම. වයසක සීල්ලලා ආචයම්මල හැමින්වා ලඩ වෙච්චය ඒගුල තමයි ගොඩක් කලලාට සුළු පරිමාණ කෘෂිකර්මාතයේදී ගවයන්ගගේ කිරද වන්නේ. සමහට බොහ එයායට සේරෝගි තිබුණොත් එහෙම ඒයාගේ සේරෝග රෝග කාරිකයා ගවදෙන්ට ඇතුළලන්න පුළුවන්. එඒම ගව දෙනා සාධන ලති බ්‍රංශේරෝගයෙන් අර වයස්ගත දුරල පුද්ගරට සම්පචන්න පුළුවන්. එස. ර කිරි පානය අඩුවන්නත් හේතුවක් කලා තිී නෝක තමයි කෙන අපිවිත්ත කිරරි දෝන අවස්ථාවන් දෙකර තියෙන මිනිසු ඒ හර ලෙඩ විච්චි අදකින් තියෙන මිනිස්වති එන්සා පිරට ටි කර දීර කිරි පානේ ප්‍රචිතිකර ගැ බැරිවිලා න එක හේතුවක් ෂේරෝගය කිරි හර ්‍යාපතයෙන් පුලො හරි එනම් විස පරෝගයක් න සේරෝගය තමයි අදාළ පිළිතුරව. ර එහිම රෝග කීපයක් වර්තමානය තියෙනවා හරි මේ කියන්නකු සියකින් පසන දරුවන්ට පුුවන් ලොකවාක්කයක්න තියෙන්නේ කියෝගට. ලාබදායිතාව මෙන්ම පාරිසිරික සෞඛ්‍යයද. සහතික කරමින් ලාබයයි පාරිසිරිික සෞඛඛ්‍යයි පවත්තා ගනිමින්. නිස්්පාදනා සේවාවන් සඳහා වර්තමාන හා අනාගත පරපුර අවශ්්‍යධන් සපුරලන නිස්පාදන සහ සේවා වර්තමාන ඇයටත් ලබාගන්නවා ඒයව අනාගතේටත්. ඒ සේවා ලබාගත හැකි ආකාරයට සිදු කරන ෘෂිකර්මාන්තයේ පිළිබඳ සංකල්පය හඳුන්න න්නේේමකල් මොකේද. කාබනික කෘෂිකර්මාන්තයේද, සක්ෂම කෘෂිකර්මාන්තයේද, ආරක්ෂිත කෘෂිකර්මාන්තයේද, තිරසර කෘෂිකර්මාන්තයේ ද, සං්‍රක්ෂණ කෘෂිකර්මාන්තික ක් කොමික බට අවසාන හරියෝබ දහකුණු වසර අවසාන පාඩම් ආසන්න පාඩම්වලද මේවා සෛද්ධාන්තික විගෙන ගැනවා. මෙතනින් ලාබදායි ඒවඟ පර්සරික සෞඛකේට් හිතකර වර්තමාන ආහාර අනාගත වගේම අනාගතයේදී ආහාර අවශ්‍යථාව සපුරාගත හැකි ගෝයිතැන් ක්‍රමයකට මාරුවෙන්ඩකි ලබට කියන්නේ තිරසර කුෂ්කර්මාන්තය. ඒ ඉහළ නිස්්පාදන් හැකියාව පසේ ඉහල තත්තේ දිගඩම් පවත්තා ගන්නමින් බෝග නිස්පාදන ලාගන්න ඕන ඒකට කියන්නේ තිරසර කුෂිකරමාන්තය එමන් ඔබ උත්තරයට තෝරන්න ඕනේ තිරසර පුෂකර්මාන්තය ලෙස විසි එක්කනි සඳහා පිළිතුර වෙන්නේ තිරසර කෘෂිකර්මාන්තය. මෙත කාලීන කාබනිික ගොයි තැනගැෙන වැඩිට කියවෙන වනේ තිරස කෘෂර්මාන්තය ලංකාවේ අලුතින් හඳුනාා දෙමින් යන කෘෂිකාරමි කරමය හරි. විසි දෙක පලිබෝධ පැතිරීම බෝගනිෂස්පාදනයට අහිතකර ලෙස බලපායි පලිබෝධ පැති බෝගනිස්පාදනයට අහිත කරන්නේ. වසංගත මට්ටමට පහලින් පලිබෝධ ගහනයේ පාලනය කිරමේ ක්‍රමයක් වන්න එම ගද වසංගත මට්ටට පා. වසංගත මට්ටමට පහල තමයි පලිබෝධක මට්ටමෙන්නේ. එනම් පලිබෝධක මට්ටම පාලනය කරන්න ජොදාගත හැකි ක්‍රමයක් වන්නේ. බෝග මාරුව යොදා ගැනීම. එක කන්නේ එක එක බෝග වර්ගයක් ඊලඟ කන්නේ තවත් බෝග වර්ගයක් දැම්ම හම කලිින් බෝග ඇත්තක හිතපු පලිබෝධකයන් ඊළඟ බෝගයට ඉන්නේ නෑ. එහෙම බෝග මාරු කන්නකොට පලිබෝධක කියන්ට ස්තිර වාසස්ථාන නේ ස්තිර ආහාර ප්‍රභව නෑ එයාල ඒසේසයෙන් අයින් වෙන්නස් පුළුවන්. ඒක බෝග වගාව එකම බෝයේ දිගට දිගට වග කන්නවා එකම බෝග අවුරදු ගානක් වග කන එකම බෝග අවුරදු ගානක් වග කන්න කොට පලිබෝධ කියයන්ට හොඳට වාසස්ථාන හැදෙනවා. ඒ ගොනට ආහාර පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙනවා. එතොට එයාලගේ ක්‍රියාකාරිත්තය වැඩි වෙනවා. ස්වභාවික සතුරන් විනාශ කළොත් එෙහීම. ස්වභාවික සතුරන් විනාශ කොත්හෙම. ලිබධකැට හොඳ අස්ථාවක් ැබෙනවා. පලිබෝධක අවස්ථාව හරහා වගේ ගහන වැඩි වෙනවා. පලිබෝධ පාලනය කරනත් අමාරුවෙනවා. එක ෝග නැවතනත වගේ කිරීම ඒ අරදීම තමා. පලිබෝධක පිරිසත් ඒ බෝගට හුරුවෙලාහිටියනක්. එක කන්න එක ඒගොල්ලෝට හොන්ඳට පෝෂක ආහාර ප්‍රභව තියෙනවා. ඊන කනන්නෙ ඒගුල්ලන්නට ඒ බෝගම ලැෙන එන මොදව ඇලගගේ වි චක්තයේ අකණ්ඩව ක්‍රියාත්ම කල්ලා යාලගේ ගහන වැඩි කරගන්නවා. එතකොට පලිබෝධක අපට පාලනි කරගන්නඩ බැරිවේෙනවා. වැඩි අස්සන්නක් ලබාදන වැඩිදිුණු කළ බෝග වරග වගා කිරීම. ඒ බෝගව තියන ලොකු ගැටලුවක් නේදකොබ දන්නවා. ඒවා පලිබෝධක ප්‍රතිරෝධීතාවය අඩුයි. ඉහලා අස්සන්නක් ලබාදීමදී ඉහලා අස්සන්න වැඩදුණු කිරීමේදී. අ උරුස්තුදීමේ හැකියාව ප්‍රතිරෝධී බවගේ ලක්ෂණ අඩු වෙලා යනවා. එහෙනම් අපට වැඩි අස්සන්නක් ලබාදන වැඩිදිුණු කළ බෝග වගා කිරීම මෙන්. අරවිදිහට වසංගත මට්ටමට පහලින් පාලනි කරන්න බේ. නම්මකක්දට ඉතුර ව න ෙහකිද මකක්ද. බෝගමාරුව යොදාගැනීම විතරයි. බෝගමාරුව යොදාගත්තාහම කද වෙන්නේ. ඒ සතුන්ට ආහාර ප්‍රබව යාලක වාසස්ථාන වෙනස් වෙනවා. ආනන්න එතකොට යාල ජීවන චක්‍රය අකණ්ඩෝ පාතරගණය යන්න බෑ ගහණ ගණත්තය අඩු වෙනවා අදාළ සේෂ්‍රේ. ඒකයි බෝගමමාරුව උසස් ගෝතැං ක්‍රමයක් කියෙකේ නමුත් බලන්නකෝ අපේ ගොවීන් තක්කල් හිටේ වනක් හැබදාම තත්තාල. ඒ තාත් තක්කල හිටවන පුත් ත්ක් කලිපුතාගේ මුණු පුරවාගා කරන එයත් තක් කල හිටවන්නේ. බෝග මාරෝකටයන්න නැහ. සමටේ දැනුමත් එක්ක ඒ අත්දැකීම් අවබෝධය දැනුමෙක් යල පහසුේ ඒ බෝගම කරන්න අලුත් බෝගයක්ක නිගෙන ගැන පම් මැලි. අනේ නිසා පලිබෝධ ගනය වැඩිලා ේෙනවානේ කර හ දුන්නන්නේ දැ සහර බුලත්ම දිගටම හිටෝන ගෙවල්තිය බුලත් ගෙදර බුලත්වත්ත. නම්ම පට පැදිගතින්න නද. හේතුවේ එකම බෝගතම දිග දිගක හිටවන්න. ඒම කල්ලා. ධ පාලින්න බ විසිතුුණ මෙන්න දැන් කතා කරන කාලීන පස්්නයක් මොකක්ද වී වගාවට ජයව පොහර දානවානේ ගොවීන් සමහරු භාවිතා කරනවා සමහරු ප්‍රතික්ෂප කරනවා ති සබන්ධ තියනවනේ අර්බුධ කාරිත්තත්වයක් මොනවද මේ ජයව පොහොර කියන්නේ සුද්ද ජීවීන් ජයව පොහොර කියල කියන්නේ. සුද්ද ජීවීන් උදව්වෙන් නිපදවා ගන්න පොහොර වටගෙන ජයව පහර මෙන්න ඒ දෙෙස භාවිතාකලක ජයුපොහර වර්ග ඇසොල්ලා ඇසොල්ලා කියඇනි දරුවෝ ජලජ මීවන වර්ගයක් ඇසොල්ලා කියැන්නේ ජලජ මීවන වර්ගයක් මේ ජලජමීවන වර්ගයේ එක් සහජීවීව ජීවත්ෙන සයිනෝ බැක්ටේරියාවන් ඒ සයන බැක්ටේරියාවන්ට පුළුවන් යිටජනන් තර කරන්න. එනිසා ඇසොල්ලා කියන ජලජ මීවන වර්ගේ කුමුරුවට හුනාද ද වැැෙනව කුම්ඹරුවල ලය මතුකට පාසවර්ගයක් ජලය මතුකුට හුදදට පැතිරෙනවා. වල්පැලෑටිකත් එන්නේ. එහි ඉන්න සයනෝ බැක්තේරියාවෝ නයිට ජනතිර කරන්නවා. සන බැක්රින එහෙනම් ඒ ප්‍රයෝජනය වීවල්ට ලැබෙනවා ගොයමට ලැබෙනවා උත්තරයට යමු මොකක්ද වී ගොවිතැනේදී ජයව පොහොර ලෙස ඇසොල්ලා භාවිතා කරන්නේ ඒ මයිකෝ රයිසා සම්ග සම්බන්ධයක් ඇති නිසා නෙමෙයි. නටජන් තෙරකිරීමේ රයිසෝබීම එක සම්බන්ධයක් නැහැනේද රයිස්ෝබීමමක සම්බන්ධ යන්නේ රනිලසාකවලට. ඊරඟට නයිටජන් තිරෙරන සයිනෝබැක්ටරියයා සම සම්බන්ධාවයක් තියෙනව සොල්ලාගේ. පෝෂික සඳහා වසාගේ සග තරඟ කරන්න නෑ කියන කතන්දරයක් නෑ. සීග්‍රයෙන් ගුණනේ වී විශාල ජෛවස්කන්ධයක් නපදන නිසා නෙමෙයි. හොක්වෙස විතා කරන්නන්නේ ඇසොල්ලා ඒනම් උත්තරට අන්නවෙන්නේ මොකක්ද. නයිටජන් තිරන්න සයිනෝ බැක්ටිරියයා සම්ග සම්බන්ධයක් ඇත කියන ප්‍රකාශනය. නයිජන් තිර කරනවා සයින බැක්ටිරියයා වර්ගයක්ක එක සහජීව ජීවත්වෙනවා අන්නේ නිසා ඇසල්ලා වීවගාවෙදි භාවිතා කරනවා. ඒ නිසා තමයි තුන්ගෙන වර්ණයට ගිහිලතිෙන. නිවර්දි පිළිතුර වසයෙන් තුන්ගනි වර්ණය තෝරාගෙන තියන්නේ අන්නේ හින්ද. අපි යාමු දරුවනේ විසී හත්තරවෙන්නේ ප්‍රස්නයට. පසේ කාබනිික ද්‍රෞ්‍ය වැඩිඋපරන තියෙන ස්තරය මොකද කල මේ හලපයන්නේ. පසේ කාබනික ද්‍රව්්‍ය වැඩිඋපරණතියෙ කොහේදකන මය හසය එම නම් බලන්න පසේ ඉහළ ස්තර තද පැහයක් දන්නේ. පසේ ඉහළ ස්තර තද පැහැයක් දන්නේ. ඉහළ සුද්දජීවී ක්‍රියාකාරකම් නිසාය සුද්දජීවී ක්‍රියාකාරකම් තියෙනවා නම් පසේ කාබනික දව්‍ය ජීනය වෙලා හිවමස් ඇදෙන. හව ැදු හම ටිකක් දුඹුරු පාටක්නම් වෙනවා. තද පාටක් එනවා. ඊඟ ඉහළ වෝජන සීග්‍රතාවේ නිසා අපට පසේ ස්තර තද පැහැක් සි ඉහළ ස්තර. මතුප්‍රස්තර ඉහලවියෝජන සීග්‍රතාවේ හින්දා. තද පැහැක් වෙනවා ක යම්දුරකට මිසකපට හටියම් සඳත කරන්න බේ. වැඩි පාන්සු ජීවිීන් සංඛ්‍යාවක් සි නිසා. පාන්සු ජීවීන් වැඩීෙන් හිටිය කියලා. ඉහල ස්තර තද පැහැ වෙනවා කියනට සනාත කරන්නට සාක්ෂි නෑ. ඉහල කාබනිික ද්‍රව ප්‍රමාණයක් තිබිනිසා. පසේ මතුපිටට තමයි අලුතින් එක වන කාබනිි දරව ඔක්කොම එකති වෙන්නේ. මියගේ සාකහා සත්තදේහ එකතු වෙන්නේ පසේ මතුපිටට. එමනං මියගේ සාකා සත්වදේහය මගින් ඇතිකන කාබනිිගි ද්‍රව්වයේ පසේ මතුපිස් තරවල තියෙන. මතුපිට ස්තරවල කාබනිික ද්‍රවේ බහු හින්දාලා. ද කළුට දුර පාටක් ලබ. ඒනම් ඒ අනු අපි තීරණය කරන්නවා නේද පසේ ඉහල ස්තර තද පැහැයක් ගන්නේ ඉහල පාන්සු කාබනනි ද්‍රව ප්‍රමාණයක් තිබෙන නිසාය පිළිතුර වෙලා තිබනේ හතරවෙනි වරණය ඉහල පාන්සු කාපනිි ද්‍රව ප්‍රමාණයක් තිබීම කාපනිග ද්‍රව්වය සහ පාන්සු වර්ණය අතරතිෙන් සම්බන්තාවය තමයි ඒඟ ේසිීමම ප්‍රශ් ස පස ප්සන මේක ේසිය මීමයි. මේසර එන හොදයි මේ සිංහල නම තියෙනවා. සමහර දවස්සලට සහර විභාගවලද සම්පූර්ණ විද්‍යාතු නම් පහවිතරක් දීලා තියනවා. විවහරක් නම දෙන්නෙම නෑ. මෙතන අහන්නේමකදද ගොඩබිම වැවෙන පලල් පත් සහිත ආහාරයට ගත්ත හැකි වල් පලෑටක් සඳ අවධාරන වන්නේ. පල්පැලටය න පලල් පත්‍රේක ම කද මෙතනින්. ආහාරයට දන්නක මොකද ඔබ තෝරන්න කිය අපි යමුගල් පැලට මොන ලාන්දුුරු කලාන්දුරු කිය කියැන පංවර්ගයක් කලාන්දුර කියන්නේ පංවර්ගයක් පලල්පත්‍ර නෙමි එනම් කලාන්දුරුවවෙන්න බැහැ හඩු පහර කියන්නේ පලල් පත්ව වල් පැලයිටක් එටවරා කියන්නේ තෘුණවර්ගයක් ඇටෝර තෘුණවර්ගයක් මට කුඩුම්ඹි කියන්නේ පලල් පත්ස ගතපාන කියන පලල් පත්ස දැගවන් ඔබට පස්සයක් කියෙනවා ලල්පත් වල්පැෑට තුනක් ති රහෙන ඔබ කලාම්දුරුස ඇතවරයින් කරන අතාහරින්වා දැන් ඔයා කල්පනා කරන්නවා කඩු පහරද මොනරකු ලුම්බියද ගඳපානද උත්තරය. අපට අහනවා ආහාරයට ගතහැකි වල්පෙලෑටක් මිනිස්සු ගඳපාන ආහාරයට ගන්නවාද නැතැක කිය ලදගන්න ගිිය දෙක කෑට ආහර වසිය ගන්නන්නේ ගඳ පාන. මිනිස්සු කඩු පහර ආහාරවසියෙන් ගන්නවාද. හඩු පහර ආහරෝසිෙන් ගන්නේ අඩුයි පලාවර්ග කසිංගන්න වෙලාව තියෙනවා. මොනරකුඩුම්බිය. මොනර කුඩුම්බිය කැදවසයෙන් භාවිතා කරවා. ෞක්ෂදය කැඳහදන්න ගන්නවා. මැල්ලුම් හඳන්න ගන්නවා. ව්‍යන් ජනක්්‍රෙ සකසන්න ගන්න. එනම් ආහාරෙන් ගතහැකි වල් පැලෑටියක් හැබැයිඒක පලල් පත්ව වෙන්න ඕන. පලල් පත්ව තියන ආහර ගතහැකි වල් පෑටියේ තමයි මොනර කුඩුම්බිය. මොනර කුඩුම්බිය. පලාවර්ගයක් ලෙස විකුණන්නත් තියෙනවා පොළොවල්වර. ආහාරය ගේවටේ හැමතරම තින්වනේද. විසි හය. ලීබික් අවමතා නියමයට අනුව සාකයක වර්ධනය ප්‍රධානමසයෙන් ්‍රදාා පවතින්නේ. ලීබික් කියන පාසු පෝෂක පිළිබඳ විද්‍යාතිය අවමතා නියමයක් ඉදිරිපත් කළා ඇතරම ඒ මීට අවුරුදු පහලෝක විශ්ක ිත ගන්නට පඩන්ගත්තනම් හොඳයි කියලා හිතන එකක්නේ. ඒ කියන දරුවෝ පසට පොහර යොදනෝ නම් දැපේ ගොවින් කරනම් කරද හැම කන්නේකම අවස්ථා නහතරක් පොහර යොදන කනෙ පසට පොහර යදන නම් ජීදයුත්තේ කොමද. එයා කියනවා පස පරික්ෂා කල බලන්න. පසේ තියන අත්‍යවශ්‍ය මූල ද්‍රව ටික හොයා ගට. අ අඩුවෙන්ම තියන අත්‍යවශ්‍ය මුූලත් ද්‍රවව සැපෙන ආකාරය පොහොරක් විදන්න. අපේ ගොවින් හමදාම යන්න NDPK. සමහර විට නයි ජන් පස්පොරස් පොටැසියම් වැඩියෙන් තියෙන පුළුවන් පසේ. ෆෙරස් නැතිවෙන්න පුළුවන් ඒවගේ සුද්‍රපෝෂයක් නැතිවෙන්න පුළුවන් එතකොට කොහොර ලෙස දා න්ඩෝනය එම චුදු්‍රපෝෂකය එකතමයි ලබික් අවතාානයමින් කියන්නේ. එතන්දදි දරුවන් හොඳට මතක තියා ගන්න පසේ අඩුවෙන්ම තිබෙන අත්‍යවශ්‍ය මූලත් දව්වි තමයි යොදණ්ඩුව. මොක අහනුවේ බහුවරනොල අඩුවෙන්ම යෙන පෝෂකය. එනිසා අඩුවෙන්ම තිබෙන අත්‍යවශ්‍ය පෝෂකය ලබා දෙන්න කියල තමයි ලීබික්යාගේ අවමතා නීමෙන් ප්‍රකාශ කළේ. අන්නේක තමයි මේ යහන් නමකක්ද ලීබික්ගේ අවමතා නීමට අනුව සාකේක වර්ධනය ප්‍රධාන වසයෙන් ප්‍රදාා පවතින්නේ එම අවස්ථාවී තිබෙන පෝෂකා තුරින් මේ බලන්නක අවම අත්‍යවශ්‍ය පෝෂකය මතවේ. අවම හිතකර පෝෂකය මතවේ. සියලුම අවම පෝෂක මතවේ. අවම ශුද්‍ර පෝෂකයෙන් මතවේ. අවම මහා පෝෂකය මතවේ මොකද ලීබික් මහත්මා ඉරිපත් කළේ අවම තානියමය. ඔබට ඔබ අපහස්ථයට පත් කරන්න තමයි ඔබට පොඩි ප්‍රශ්නයක් ඇති කරන්තම හැම වාකයකටම අවම කියල දාලා තියෙනෙ. හැබැයි ඔබ ඥානවන්තවෙන්න ඕනේ මොන වදාල තිබත් උත්තරයට යන්න මකද ලීබික් මහත්ම කිවේ ලීබික් කියනවා අඩුම ප්‍රමාණයක් තියෙන අත්‍යවශ්‍ය පෝෂකය සපයන්න එකතම් පොහර දනො ල කියන්න මෙන්න. අවම අත්‍ය අවශ්‍ය පෝෂකය මත තමයි සාකේ වර්ධනය තීරණි වෙන්නේ. එනම් පොහොර යුදධනමක් කියල කියන්නේ අන්න ඒ ආවම අත්‍යවශ්‍ය පෝෂකය ස්වායාගෙන ඒක යෙදීම තමයි. එනිසා තමයි විසි හයවෙනිී ප්‍රශ්නයට එක කියල ගත්ත පිළිතුර. එක ලීබිග් ආමතානයීමෙන් මොකක්ද කිව්වේ කියන කාර. විසි හත. වත්ෙන් ගන්නාලාද පස් මියදයක් පරිකිෂා කල විට ඒ පහත සඳන් රසානික ගුණනාන්ග ඇති බව දැනගන්නට ලැබුණ. මෙන්න මේ රසායනික ගුණාංග මොනවගේ පසකද හුවමාරු කල හැ සෝඩියම් ප්‍රති සතේක්න්ජබ සෝඩම් පට කියෙන ගය ඊSP සමහර්තැංවල දී ලතිබුණ ESP කියල කියන්නේ හුවමාරුක් හැකි සෝඩියම් පති සතේ කියලා සමහරස්ල තරක් ද ලති බැන් බ දෙකම මත තියගෙන. ESP කියති මොනත් මොකක්ද ඒකෙන් කියවෙන්නේ මකන්ද හොඳයි එහම් බලමු අපි මේකේ උත්තර මොනවාදඒ උත්තරට යන්න ඔයා මෙන්න මේ කාරණය පිළිබඳ දැනුම තහවරු කරගෙනවට මකක්ද හෝමාරුක් කළ හැකි සෝඩියම් ප්‍රසතය සයට දාසයයි හෝමාරුක් කල හැකි සෝඩියම් ප්‍රසතයයට කියීම ඊස්ප අගය කියලාක්බල් සෝඩියම් ප්‍රසට සමහර අවස්ථාවල දරුවෝ ඒස්ප කළ විතරක් දෙනවා SPගේ මිච්චරයික්න්වල් කතන්දරක් ඔබට කියන්නේ එසා SP කියන්නේ මොකක්ද ඒවගේ ඒන් කියන්නේ මොකද කියනෙකත් අප ැනගන්න ඕනන තැනගැන්ඩ මතකතා බගින් වැදගත් ඒයට දාසයයි පහළුවට වැඩී ඉනඟට විදදු සන්නයකතාවේඊසියගේ තුනයි දෙසම දෙකයි මිලිමෝස් කෙන හතරට අඩුයි අපි ගෙනගන්නේ පහළුවට වැඩී හතරට අඩුයි ඒ අතර අපට ph දෙන්නව නමයි දෙසම පහයි සාම PHටයිත පහනම් ඊළඟට සෝඩියම් ඌමාරු කළ හැකි සෝඩියම් ප්‍රසතිය සයට දාසයට වඩා පහළෝට වඩා වැඩිනම් විද්්‍යුසන්නෑකතා ආගයමිලමෝස් හතරට වඩා අඩුනම් මෙන්නමී රසානික ලක්ෂණ පෙන්නුම් කරන පස්වාර්ගේ මොකක්ද කිය අපෙන් අහනම්. එතන විද්දුු සන්නෑගතාවය හතරට වඩා අඩුයි. ඉද සනගතාවය හතරට වඩා අඩුයි. පච්චගේ නමයිදසම් පහයි. හුවමාරු කල් හැකි සෝඩියම් අයින පස්සතය සයට පහලවට වඩා වැඩි දාසයයි. එමනං මේ තියෙන්නේ මේ සැරේ පිළිතුර සෝඩික් පස් කියල කෙන දරුවෝ ලවන සහිත පස්. සෝි සෝඩියම් බහුලව තියන පස් වර්ගවලටිය සෝඩි පස් සොලනෙට් සොලන් චෙක් වගේ පස්වර්ග ලංකා වෙත්තිය නවා ඒ කා්ඩ ඒ වගේම ලවන පසක ලක්ෂණ තුමයි මේ දීන දන් ලවනතායුක්ත පසක ලක්සන එ තොර නිවරදිව තෝරගන්න ඕනෑ ශාරීය පසක් කියනෙමකක්ද සෝඩික් පසක් කියන ක්ද කියලා එතින්ද සුවමාරුක් කල හැකි සෝඩීම් අයින පස් සතය පහලවට වඩා වැඩිනම් එය පහලවටා වැඩිනම් ශාරීය පසක් ූමාරු කළ හැකි ෝඩීම් පසෙේ දාසයයින එනම් පාලොට වැඩේ. ඊළඟට විද්‍ය සන්නයකතා ගේ හතරට අඩුනම් හතරට අඩුනම් ඒක ශාරීය පස. හතරට වැඩින ලවන පසා. දැගි තුරොම්මකක්ද තුනයිදසම දෙකන එ තුනයිදසම දෙක කියන්නේ හතරට අඩු පසක්. ඒමනම් මේ තියෙන්නේ ශාරීය පස ක ලක්ෂන ඒ ශාරීය පසලටතුමා ගොඩක් කලාට ෝඩික්. ක කියන්න එඒන් සම්ම මේ අවරුද්දේ මහිතන පිළිතුරු දෙකක් සලකා බැලූ එකම ප්‍රශ්නය මේක සමහරලමයි සෝරිීක් පස් කෙලමාක් කරන්න පුළුවන්න්නේ එකට සමහරදරු ශාරී පස් කෙලමාක් කරන්න පුළුව ඒවෙනම් ඔබ මතක තියාගන්න ඕනෑ මෙන් මේ අගයන් දෙක. ඊSPී අගේ වැඩී පහලෝඩවඩා වැඩි විද්‍ය සන්නයකතාවේ හතරවඩා අඩුයි කියන චාරය පස් ඊSPී අගේ පහලෝඩවඩා අඩුයි විදු සනාායකතාවේ හතර වනට වැඩි කියනෙ ලබනු පස් ඔය දෙක වරින්ව රහන අමාරුමාරුට ඒකටම කියවා සෝඩික් පස් කියල ඇතතුළ උත්තරය දෙකක් සැලකුව. හරි මෙන මේ ප්‍රශ්නනං සාමනිදරුණේ අපේ ප්‍රශ්නපත්තර තුළ අපට නිවරදි පිළිත්තුරකට ළඟාවෙන්ඩ තිකක් අමාරු ප්‍රශ්න තියවා සමහර අවස්ථාවල ඒ දරුවට ඒ ප්‍රශ්න අමාරුවයි කියල තමයි ගොක් කළවට ගැනන්නේ දැ මේ ප්‍රශ්නය අපි කියවෝතුන් මේකත් දරුවෝ මේ ප්‍රශ්නය අපි කියවල බැලුවොතුන් මේකත් මේ අවුරද්දය සලකා බැලූ පිළිතුර ටිකක් වෙනස් වගේ අපට දැනෙන ප්‍ර්නයක් හරි ප්‍රශ්න කියවමු කොඳට ගොවි මහත්මයක විසින් තම ඉඩමේ පහලම කොටසේ ජලය රැදී පවතින බව පහළම කොටසේ ජය රැඳිර තියවා අසල ඇති ඇල පිහිට ඇත්තේ ජය රැදදිී ඇති කොටසා ඉහලින් බව ඇල කියන්නේ ජලය බැහැර කරන ජලය ඇරයි යන ප්‍රභාවය ඒක තියෙන්නේ ජලේ රැඳීතිත වඩින් ඔහ ඉඩම ජය රැදිී ඇති කොටසේ ජලයේ වහනය කිරීමට වඩාත්ම සුදුසු කරමය වන්නේ මේ ඉදම බැහැර කරන්න වඩාත්ම සුදුසු ක්‍රමය අපෙන් ආනවා ගැරු වැසීම දියුණු කිීමට ගැඹුරු සීසය පස ගැබූරට හැරුවහම ගැඹුරට ජලය කාණන්ද වෙලා යනවා හැබැයි ඒකෙන් මේ රැඳීතියෙන ජල ප්‍රමාණය හොදටම අඩුකරන්න පුළුවන්ද කියලා පොඩි සැකියත් තියෙන ඒ ක්‍රියාමාර්ගය ප්‍රමාණවද්ද කියලා හිතෙනවා ඊනඟට උපපුෘස්්තිය ජලවහන පද්ධතියක් ඇතිකිරීම කානු කපඩා උඩින් වහලා ජලය බැහැර කරනවා මෙතන කානු කැපු හැකිද ජලයේ රැඳී තියනෙ පහත් තැනකර වටේ උසයි එහනම් කානු කපන්නටිකක් අමාරුයි. ජලය රැදිී කොටසේ සිට ඇල්ලට ජලය පොම්ප කිරීම ජලය පහල තැනක රැදිල තියෙනවා ඊට ගොඩක් ඉහෙලින් ඇල තියෙනවා එතකොට එතන සිට ඉහල තැනකට පොම්ප කර ටික අමාරුවයට. ල පොම්ප සදාහයන වියදම් වැඩී ඉඩම ඉතිරි කොරසට ජලය සැපීම් සද ජය රැදිිය තික කොුස ජල විතා කිරීම ඉඩම ඉතිරි කොටසට ජලය සපයන් අරවතුරටින් ගන්නවා සාමාන්‍ය ජල රැදී තියන් ඉඩංවල වැඩියෙන් ජලය තියෙනවා එතකට බොඩක් ජලේදාන්න බෑ ජලයේ පස සමහට ජලයෙන් සම්තුත්තයි රැදී තියෙනකට ඊළඟට ඉහල සේදන ඇති සාක ජලය රැදදිීති කරසේ වකා කිරීම ට වැඩි වියදමක් කියන්නෙත් නැහේ එ නිසා වගා කල කන්න දෙක තුනක් යනකොට අ උත්සේදන් සීග්‍රතාවේ වැඩිහින්ද පසේති අත්රේක ජලය ටික ඉවක්යනවා හැබ එකට කාලයක් ගත වෙනවා. ත අපට මේක කියලනෑ කෙටි කාල ක්‍රමයක්ද දිගු ලන ක්‍රමයෙන්ද කියන්නේ වියදම අඩු ක්‍රමයයක්ද වියදම වැඩි ක්‍රමයද කියල කියලා නැහ. අන්නේ නිසා පිරිතුන් ලෙස ගත්ත වඩාත්ම සුදුස ක්‍රමේය ලෙස හල උත්සේදන ඇතිසාක ජල රැදිී තිස්ථාන වගා කිරීම. ඒක තමයි ඒ අවුරුද්දය සලකා බැලූ පිළිතුර මේවැනි තත්දකට වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය කියලා දෙද විශ්සේ සලකා බැලුව මේක් එග්‍රක කර අපි හිතන පිළිතුර නොයන අවස්ථාවක් එහෙම අවස්ථා තිය නො අපේ පේපරකි මේ තියනවැනි එක එනම් මේ අුරුද්ධය උත්තරය සැලකිවේ කියල උත්සේදන ඇතිසාක ජලීරැදිී ඇති කොටසේ වගා කරන්න කියන මේ තියෙන පත්‍රශේෂඵල දර්ශකය වර්ධක පරාමිතියක් ඒ තමයි භූමී පත්‍රවල ශේෂ්ඨඵලය වර්ගඵල එකතුව බෙදනවා භූමි වර්ගඵලෙන් අන්නතුකොට එනවා පත්‍ර ශේෂ්‍රඵල දර්ශකය අන්න ඒ තියරිය තමයි මේ හරතෙනමි ඒකක භූමි ප්‍රමාණයක පීටා ඇති පලල් පත්ත සහිත සාකවියන්වල ඇති හරිත පත්තවල එක් පැත්තක ශේෂ්්‍ර පලය හඳුන් වන්නේ මුළු පත්ත ශේෂ්්‍ර පලමි ඒකක භූමියක ඒකක භූමියක් කියන්නේ පත්ව ශේෂ්්‍රපල ප්‍රමාණය බෙදීමම භූමියය වර්ග පල භූමිය ේත්‍ර පලය ඒකක භූමියක් ඒ නං මේ හරතනි සමීකරන්නේය පත්ත ශේෂ්‍ර පල ප්‍රමාණය බෙදීම භූමි වර්ග ප්‍රමාණය එම නම් මේ පත්ත ශේෂ්‍ර පල දර්ශකයි. පත්්‍ර ශේෂ්්‍ර පල දර්ශකය එතකොට දරු ඒක දරුවටිකක් වැඩිර පාඩක් නොකරන තැනක් ෝක ඕක බෝග වර්ධන පරාම්මිතිකල පොඩිතිරී එකක් ම මේ පේපරකි විසි නමවිනි පස්නත් ඕකහනවා විහුවගත එකේ ඔබට පත්ත ශේෂ්‍ර පල දර්ක ගණනය කරන්න දී ලතිබ. ඒ කොට සූදානමච්චි නැති දුවන්ට ඒ ගන්නේ කරීම් සාර්ථකව කරගැඩ බැරිවන්නට ඇති. එනම් ඒ පොඩිදේ කියලන අපි සෙලබ එකක් තුළ පාඩමක්තුල මාත්‍රකාවක්ක ඉගෙන ගන්න හැමදේෙන් භාග යහන්න පුළුවන් පත්ත සේෂ්‍ර ප දර්ශයකගැන් රූල් දෙකතුර ඉගනගෙන ංචි කොරසා. ඒක එMCීකි ූ ප්‍රශ්නික අහලා ඒමදිවට විහගතකෙත් අහලදේනවා. ඒනම් දරුවන්ට ඒ පුංචි කොටස අතැහැර වනා නම් ප්‍ර්න උත්තරෙ න්න බ නම් පොඩ්ඩක්ත්තා හර බ. න ඒලවල් කියන්නේ ඒලෙවල් දරාගන්න යමාරු නේද. ඒලවල් කරන්න ලේසි. ඒලෙවල්ල තියන විෂය කාරර්ණාටික කළමනා කරන්නේ කරමින් දරාගෙන සිටීම තම අමාරු වැඩ. ඒවල් අමාර ගැන එක. ඒක උත්තරේකට යො කිරීම උත්තරෙකට හසුරවා ගැනීම අමාරු. ඉතින් එහෙම අමාරු නිසා දරුවන්ට අපි හිතම මේෝගගේ වැඩසර හරහා. බට ඔබ අඩ පාඩු හදාගන්න හොදවස්තාවක්ක විාගයට ඉතා මසාන කාලයක මේගේ වැරතරට සම්බන්ධවෙලා ඔබේ දැන්ුව පරික්ෂ කරන අතරවාගේ අඩුපාඩු හදාගන්ඩ අවස්ථාවක් ලැබෙන ඕන දරුව ඔට මුදම අවස්ථාවක්කක. එනිසා අපි හිතනවා මේ වට විශාල පිරිසක් වහන්සේ නොව ආයතන විශාල ප්‍රමාණයක් සම්බන්ධී කරණය කරන මේ කරදරමද්ද ඔබ වෙනුවෙන්මයි ඔය හැම දෙයක්ම කරන්නේ එනිසා දරු මේවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ටෝන්. දරුවන් වැඩ සටහන් වට සම්බන්ධ වෙලා උපරිම ප්‍රයෝජන ඇරගෙන ඔබේ ජීවිතය සරු කරගන්ඩ මේ දැනුම යොදාගන්න හරි එනගේ විසි නමවෙනි ප්‍රශ්නේ පත්්‍ර ශේෂඵල දර්ශකය දරු අපිහෙන දැම් ප්‍රශ්න විසි නමයක් අවසන් කරලන තින් අපිහි නම් පොඩිවිරාමිකන් පස්සේ ඉතිරි ප්‍රශ්න ටික සාකච්චා කරම